Hai Bu Andu Ebute, Kruci Vidyawa, usas pele. Pasugi prasna patra sahakaccha kirime yatate api prasna patra kihipe kotas kihipayak sahakaccha kala. E athare api 2012 agosthu maase usas pele vibhagaya pawaththana labe prasna patre palamu bahuwarna prasna 25 palin dawasaka sahakaccha kala. Eten sita ada prasna patre sahakaccha karanna thamai balaporottu wenne. Etoda balanna me visi pasal pas niti enawa visi pasal pas niti enawa saka posane pilibanda niwaradi prakashe wenne etoda me saka posane gana api godak katha karala tiyenawa saka posane sandaha e khanija laba gannawa me khanija boho durata pasen tamai laba ganne pase thi jale pase jale tiyena paansu jale tiyena මේ පාංශු ජලයේ දියු අකාබනික අයන් ලෙස තමයි මේ ඛනිජ ලබා ගන්න. ඒ වගේම තමයි වාතයෙන් ලබා ගන්න කොටසකුත් තියෙනවා. එතනදී අපි අර අත්‍යවශ්‍ය පෝෂක යටදී ඒ අත්‍යවශ්‍ය පෝෂක අපි වෙන් කළා මහා මූල ද්‍රව්‍ය සහ ශුද්‍ර මූල ද්‍රව්‍ය කියලා. එතනදී මේ මහා මූල ද්‍රව්‍ය වාතයෙන් සහ ජලයෙන් ලබා ගන්නවා කියලා අපි කතා කරා. එතනදී කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලියාකර ලබා ගන්නවා. අනිකුත් භෞමික මූල ද්‍රව්‍ය පසෙන් මේ ජලීය ධාවනයේදී ලබා ගන්නවා කියලා කතා කළා. එතකොට මේ සාක පෝෂණයේදී එක් එක් පෝෂකයේ වැදගත්කම ගැනත් අපි කතා කරලා තියෙනවා. මම බලන්න මෙතන මොකක්ද අහන්නේ කියලා. බෝරෝන් ඌනතාවයේ මිටි ස්තුල කඳන් නැතිවීමට හේතු වේ. එතනදී කියන්නේ මේ බෝරෝන් ඌනතාවයෙන් නිසා මිටි ස්තුල කඳන් ඇති වෙනවා කියලා. එතකොට මේ අපි එහෙමනම් මෙතනදී මේ හැම ඛනිජයකම තියෙන ඌනතා ලක්ෂණ බලා ගන්න ඕනේ. විශේෂයෙන්ම නයිට්‍රජන් ගත්තාම නයිට්‍රජන් ඌනතාවයක් ඇති වුණොත් එීම හරිතක්ෂය මොකද මේ නයිට්‍රජන් කෙනෙක් ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට වැදගත් වෙනවා නයිට්‍රජන් ඌනතාවයක් ඇති වුණොත් එීම ඒ හරිතක්ෂය කියන තත්ත්වය ඇති වෙලා මේ ශාකවල කොළපැහැට කොළපැහැ අඩු වෙනවා කහපැහැ වෙනවා ඒ වගේම තමයි ෆෙරස් මැග්නීසියම් මේ වගේ දේවල් හිඟ වුණාම මේ හරිතක්ෂය ඇති වෙනවා නයිට්‍රජන් ඌනතාවය නිසා ශාකවල වර්ධනය බාල වෙනවා මිටි ශාක ඇති වෙනවා ඉතින් ඒ වගේ විශේෂයෙන් මේ NPK තමයි සාකවලට ගොඩක් වැදගත් වෙන නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් වල ඌනතා ලක්ෂණ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. එතකොට ෆොස්ෆරස් ඌනතාවේදී විශේෂයෙන්ම මේ දම්පැහැරපත් වීම සාකපත්‍රයේ දම්පැහැවීම පොටෑසියම් ඌනතාවේදී සාකපත්‍රයේ ධාරය ඒ පිලිස්සුම් ස්වභාවයක් ගැනීම ගුරුපාණලා පිලිස්සුම් ස්වභාවයක් ගැනීම. මෙන්න මේ වගේ ලක්ෂණ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. අපි මේකේ බලමු ඉතුරු විදිහට ටිකක් නයිට්‍රජන් නේන අචල සාක පෝෂකයකි අපි කතා කරලා තිනවා මේ සචල සහ අචල පෝෂක කියලා සචල සහ අචල පෝෂක කියලා කියන්නේ මොනවාද සමහර පෝෂක තියෙනවා ඒවා තියෙන්නේ පරිණත පාත්‍ර පරිණත කොටස් වල සාකේ ඒවට සාකේ වර්ධනය වෙන කොටස් කරා ගමන් කරන්න පුළුවන් මේ සාකේ වර්ධනය වේගෙන යනකොට ඒ ලපටි කොටස් වල තමයි වැඩිපුර පෝෂක අවශ්‍ය වෙන්නේ වර්ධනය සඳහා එතකොට පස්සේ ඒ පෝෂකේ හිඟනම් ඒ සාක ඒ පරිණත කොටස් වල ඉඳලා ඒ මූල ද්‍රව්‍යයේ පෝෂකයට ඒ ෆ්ලෝයම් පටකිය ඔස්සේ අර වර්ධනය වන පටක් කරා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙම ඒවට අපි කියනවා සචල චල මූල ද්‍රව්‍ය කියලා. එහෙම බැරි ඒවට අපි කියන මොනවාද අචල මූල ද්‍රව්‍ය කියලා. මෙතනින් කියන්නේ මොකද්ද? නයිට්‍රජන් නු අචල සාක පෝෂකයේ නැහැ නයිට්‍රජන් කියන්නේ සචලයි. නයිට්‍රජන් වලට පුළුවන් පරිණත සාක කොටස් වල ඉඳලා වර්ධනය වන කොටස් කරා ඒ සාකයේ ෆ්ලෝයම් පටකිය ඔස්සේ ගමන් කරන්න. ශෛලයාත්‍ර දක්නට ලැබෙන සෑම ඛනිජයක්ම ශෛලයට අවශ්‍ය වේ. මේ ශෛලයාත් තුළ දැන් මේ පාසු ද්‍රාවණයේ දිය වූ ඛනිජ මේ සියල්ලම එතකොට මේ මුල් මගින් අවශෝෂණය කරලා මේ ශෛලම් පටකය ඔස්සේ සාකේත් ලබා ගන්න පුළුවන්. මේ හැම එකක්ම ශෛලයට අවශ්‍යමයි කියලා අපිට කියන්න බෑ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය පෝෂක තියෙනවා. ඒ වගේම උපකාරක මූලද්‍රව්‍ය තියෙනවා. එතනින් අත්‍යවශ්‍ය පෝෂක අනිවාර්යයෙන්ම ඕනේ උපකාරක මූලද්‍රව්‍යත් ඒ සාකේ නිරෝගී වර්ධනයට උපකාරී කරනවා. හොඳින් සැකසූ පසක අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලින් තොරව සාක වගා කළ හැකිය. ඒ කොහොමදවත් කරන්න බෑ අත්‍යවශ්‍ය පෝෂක අපිට අනිවාර්යයෙන්ම ඕනේ. මොකද අපි එතනදී කියලා තියෙනවා මේ අත්‍යවශ්‍ය පෝෂක වෙනත් මූලද්‍රව්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කරන්නවත් බෑ කියලා. ඒ කියන්නේ අත්‍යවශ්‍ය පෝෂකයක් හිඟනම් වෙනත් මූලද්‍රව්‍යයක් ලබා දීලවත් ඒකේ අඩුව සම්පූර්ණ කරන්න බෑ. එහෙමනම් කොච්චර හොඳින් නැයි පස සකස් කළත් පස සකස් කරන එක හොඳයි. හොඳින් බිම් සැකසීම සිදු කරන එක හොඳයි. ඒක සාක වර්ධනයට ගොඩක් වැදගත් වෙනවා. නමුත් මේ අත්‍යවශ්‍ය පෝෂක අනිවාර්යයෙන්ම අපි ලබා දෙන්න ඕනේ. එහෙම නැතුව අපිට සාක වගා කරන්න අපහසුයි.
අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන අස්සැන්න ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට අංශු මාත්‍රෙන් අවශ්‍ය නිසා සුද්ධ පෝෂක අත්‍යවශ්‍ය මුල් ද්‍රව්‍ය ලෙස නොසැලකේ. මෙහේ අපි දන්නවා අත්‍යවශ්‍ය පෝෂක ගැන අපි කතා කරා යම්කිසි මුල් ද්‍රව්‍යයක් අත්‍යවශ්‍ය පෝෂකයක් වෙන සම්පූර්ණ කරන්න ඕන කරුණු තුනක් අපි කතා කරලා තියෙනවා. මොනවාද ඒ කරුණු තුන? එම මූල ද්‍රව්‍ය නොමැතිව සාකයට සාමාන්‍ය ලෙස වෙදී තම ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට නොහැකි විය යුතුයි. ඒ වගේම තමයි එම මූල ද්‍රව්‍ය වෙනත් මූල ද්‍රව්‍යයක් මගින් ප්‍රතිස්ථාපනය කර නොහැක. ඒ කියන්නේ එම මූල ද්‍රව්‍ය වෙන කරන කාර්ය වෙනත් මූල ද්‍රව්‍යයක් ලබා දීලා අපිට කරගන්න බෑ. ඊළඟ තමයි අත්‍යවශ්‍ය පෝෂක සාකයේ පරිවෘත්ති ක්‍රියා සමග ඍජුවම සම්බන්ධ වෙන්නේ. එහෙමනම් මෙතනදී පැහැදිලිව පේනවා මේ අත්‍යවශ්‍ය පෝෂක නැතුව යාට එයාගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න බෑ. මෙතනදී අත්‍යවශ්‍ය පෝෂක විදියට මහා මූල ද්‍රව්‍ය සහ සුද්ධ පෝෂක කියන දෙකම වැටෙනවා. මේ දෙකම අවශ්‍යයි. මෙතනදී මූල ද්‍රව්‍ය 17ක් ගැන කතා කරලා තියෙනවා. ඒ 17ම අවශ්‍යයි නම් මේ පස්වෙනි ප්‍රකාශයත් වැරදි. එහෙමනම් පළවෙනි ප්‍රකාශය තමයි අපේ නිවර්දි ප්‍රකාශය විදියට ගන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න 16 අවමේ පිළිබඳ ලීබිග්ගේ නියමය. අපි මේ සාක පෝෂක කියන පාඩමේදීම තමයි මේ අවමේ පිළිබඳ ලීබිග්ගේ නියමය ගැන කතා කරේ. එතකොට මේ ලීබිග් කියන එක්කෙනා පොහොර කර්මාන්තයේ පියා විදියට සැලකෙන ඔයා ජර්මානු ජාතික විද්‍යාඥයෙක් සම්පූර්ණ නම තමයි ජස්ටන් වොන් ලීබිග් කියන්නේ. එතකොට එයා මේ සාක පෝෂකේ වගේ පොහොර ගැන ගොඩාක් පරීක්ෂණ කරලා ලෝකෙට තා වටනා දේවල් රාශියක් එකතු කරලා දායාද කරලා දීලා තියෙන තා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. එතකොට මෙයා මොකද්ද කිව්වේ? මෙයාගේ නියමයේදී මෙයා ප්‍රකාශ කරනවා යම් මූල ද්‍රව්‍යයේ ඌණතාවයක් ඇත්නම් අනිකුත් පෝෂක සියල්ලම ප්‍රමාණවත් තරමින් තිබුණද සාක වර්ධනය විෂයාකාරව සිදු නොවේ. ඒ කියන්නේ එක මූල ද්‍රව්‍යයක් හරි හිඟනම් අනිකුත් ඒවා ඇති තරම් තිබුණත් ඒ සාක වර්ධනය විෂයාකාරයෙන් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් මොකද මේ ඌණතාවය ඇති? ඒතර ඌණතාව ලක්ෂණ පෙන්නනවා. දැන් ඌණතාව ලක්ෂණ පෙන්නනවා. එහෙමනම් මේ ඌණතාවයට බලපාන මූල ද්‍රව්‍යේ ලබා දුන්නොත් මොකද වෙන්නේ? නැවත ඒ සාකයේ සාමාන්‍ය ලෙස වර්ධනය වෙනවා. වර්ධනය වේගවත් වෙනවා. එතකොට ඒ මූල ද්‍රව්‍ය අඩුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මූල ද්‍රව්‍ය දුන්නට පස්සේ තව මූල ද්‍රව්‍යයක් ඉඟ වෙන්න පුළුවන්. එහෙමනම් එතනදී නැවත වතාවක් ඒ සාකයේ වර්ධනයට බාධා ඇති වෙනවා. මෙයා මොකද්ද මෙතනදී කියන්නේ? සීමාකාරී සාධකය. ඒ අඩු මූල ද්‍රව්‍ය ශක්තිමත් කිරීමෙන් තමයි සාකයේ වර්ධනය හොඳින් කරගන්න පුළුවන්. එයා එතනදී අර බැරල් එකක් වගේ එකක් ඇඳලා උදාහරණ මතක ඇති මේ විදිහට බැරල් එකක් තියෙනවා. එතකොට මේවා එයා මූල ද්‍රව්‍ය වලට සමාන කරලා තියෙනවා. පෙරස්, සෝඩියම්, පොටෑසියම්, පොස්පරස් ඔන්නේ වගේ. දැන් මෙතන දිවන්න මේ පොස්පරස්, පොස්පරස් නම් මෙතන දිහිඟ. දැන් මේකට වතුර පිරවුවොත් එහෙනම් මොකද වෙන්නේ? වතුර පිරවුවොත් එහෙනම් අපිට මේ භාජනය සම්පූර්ණයෙන් වතුර පුරව ගන්න බෑ. මොකද මෙයා සීමාකාරී, මෙයා අඩුයි. එතනින් වතුර සියරම් මෙතන හැල්ලලා යනවා. පුරව ගන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මේක වැඩි කරන්න ඕනේ. ඒතකොට මේක වැඩි කර සමායට මේ මූල ද්‍රව්‍ය ඉඟ වෙන්න පුළුවන්. එහෙනම් එතනින් ආපහු වතුර බේරෙන්න පටන් ගන්න. එමනම් මෙයා මොකද කරන්නේ? සීමාකාරී සාධකයේ ශක්තිමත් කිරීමෙන් තමයි මේ සාක වර්ධනය හොඳින් සිදු කරන්න, වේගවත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් බලමු මොකද කියන්නේ කියලා. අනුව සාක වර්ධනයේ සීමා කරන්නේ කවුද? පසේ අවම ප්‍රමාණයේ තියෙන පෝෂක විනස්. පසේ අවම ප්‍රමාණයේ තියෙන පෝෂක මගින්ම නෙවෙයි. එතනදී සාකයට මේ පෝෂකයේ කොයි ප්‍රමාණයෙන් අවශ්‍ය නැද්ද කියන එක තමයි මේ පුතේ වැදගත් වෙන්නේ. සාකයට අවම ප්‍රමාණයෙන් අවශ්‍ය කරන පෝෂකයේ ගුණය. එහෙමත් නෙවෙයි. සාකයට අවම ප්‍රමාණයෙන් අවශ්‍ය පෝෂක පසේ තියෙනවා නම් එතන ගැටලුවක් වෙන්නේ නැහැ. පසේ වැඩිම ප්‍රමාණයකින් දින පෝෂක මගින් ඒක කොහොමත් නෙවෙයිනේ. නේද? ඒක විතර හැමම අයින් වෙනවා. සාකයට වැඩිම ප්‍රමාණයෙන් අවශ්‍ය කරන පෝෂකේ මගින් නෑ. සාකයට වැඩිම ප්‍රමාණයෙන් අවශ්‍ය කරන පෝෂකේ මගින්ම නෙවෙයි. ඒකත් වෙන්න පුළුවන්. ඒ නිසාම නෙවෙයි සාකයට අවශ්‍ය අවම ප්‍රමාණයකින් පවණක් පසේ තිබෙන පෝෂක විරන්නේ. යාට සාකයට අවශ්‍ය අවම ප්‍රමාණයකින් පමණයි මේක පසේ තියෙන්නේ. ඒ නිසා ඒක තමයි සීමාකාරී වෙන්න පුළුවන්. එහෙනම් මෙතන පිළිතුරු විදිහට අපිට ගන්න තියෙන්නේ පිළිතුරු අංක 5. බලන්න ඊට පස්සේ ශිෂ්‍යයන් කණ්ඩායම ප්‍රාථමික බිම්සැකසීමට පෙර හා පසුව පාසල් වත්තේ පාසු ලක්ෂණ නිරීක්ෂණය කරලාදී. දැන් ඔන්න දෙනවා බිම්සැකසීම. මේ බිම්සැකසීම කියන එක අපි සිදු කරනවා මේ ශාක වර්ධනයට කලින්. ඒකට මෙතනදී අපි බිම්සැකසීම අවස්ථා දෙකක් ගැනද කතා කරනවා නේද? විශේෂයෙන්ම මේ මූලික බිම්සැකසීම, ප්‍රාථමික බිම්සැකසීම සහ ද්විතීක බිම්සැකසීම කියලා. ඊට පස්සේ අපි අතුරු යක්කයම ගැන කතා කරනවා. ඒතරින් ප්‍රාථමික බිම්සැකසීම සහ ද්විතීක බිම්සැකසීම කරන්නේ බීජ හෝ
ඒ පැල සංස්ථාපනයේට පෙර තරලමක පැල හිටවන්න ඔය බීජ දාන්න කලින් අතුරුයත් ගෑමේ කටයුතු කරන්නේ බීජ හෝ පැල සංස්ථාපනයෙන් පසුව. එතකොට මේ ප්‍රාථමික වින්සක සීමෙන් තමයි දේපුත්‍ය අර තද වෙලා තියෙන පස බුරුල් කළා. ඒ පස බුරුල් කරගෙන පස පෙරලා ගන්න. පස පෙරලා ගන්න. එතකොට මේ පස පෙරලා ගත රස මේ පසේ විශාල කුට්ටි කුට්ටි තමයි මේ පසේ දකින් ලැබෙන්නේ. එතකොට ඒකේ වගා කරන්න අපහසුයි. එහෙමනම් මේ වගා මේ කුට්ටි කුට්ටි කියන පස සමතලා කරලා ඒකට විශාල කැට පොඩි කරලා මේ පාත්ති දාලා හදා ගන්න එක තමයි ද්විතීයික බිම් සකස් කිරීම කියන්නේ. එහෙමනම් මේ බිම් සකස් කිරීමකින් පසේ වෙනස්කම් රාශියක් සිදු වෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ බිම් සකස් කිරීමේදී භෞතික රසායනික සහ ජෛවීය කියන සාධක වෙනස්කම් වෙනවා. භෞතික වෙනස්කම් විදිහට අපිට අහඹු රළු බව වැඩිවීම. එතකොට මේ දෘශ්‍ය ඝනත්වයේ සිදුවනේ වෙනස, සයිබරතාවයේ සිදුවන වෙනස වෙනස්කම් විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බලමු දේපතේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන හරිය වෙනස් වෙන විරස් වීම. එවනම් මෙතෙන්දී මේ භෞතික වෙනස්කම් විදිහට අහබු රළු බව වෙනස් වෙනවා, දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙන මේ සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. පසේ බිම්සක සීමෙන් දෘශ්‍ය ඝනත්වය විතරයි වෙනස් වෙන්නේ, සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. මම මේක ගැන කලින් පැහැදිලි කිරීමක් කරලා තියෙන නිසා මෙතෙන්දී විශේෂ පැහැදිලි කිරීමක් නැවත කරන්න හැ ටිකක් වෙලා යනවා. මම කලින් කරලා තියෙනවා. මතක තියාගන්න දෘශ්‍ය ඝනත්වය තමයි වෙනස් වෙන්නේ, සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. සයිබරතාවය වෙනස් වෙන සාධකයක්. මේ වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරලා තියෙනවා. දැන් මෙතන අහන්නේ මොකද්ද? වෙනස් වෙනවද නැද්ද කියන එක තමයි අහන්නේ. එහෙමනම් මෙතනදී බලන්න වයනය හා සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැති නමුත්. හරි, සත්‍ය ඝනත්වය නම් වෙනස් වෙන්නේ නැහැ කියලා දැන් අපි කියවනේ. වයනය, වයනය කියලා කියන්නේ මොකද්ද? පස්සේ ඇති වැලි මැටි රොන් මඩවල මේ සාපේක්ෂ ප්‍රතිශතය වෙනස් වෙනවද? නැහැ. බිම් සැකසුවා කියලා ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒ ප්‍රකාශයේ ඉස්සරදනකම් හරි. නැති නමුත් සයිවරතාව වෙනස් වී ඇති බව සොයා ගන්නාලා හරි, සයිවරතාව වෙනස් වෙලා තියෙනවා. එවනම් පළවෙනි වාක්‍යයම හරි. එතනින් එහාට ඇත්තටම හරියටම අපි දන්නෝ නම් මේ විශේෂ කර්ත දෙකින් හර බලන්න දෙයක්වත් නැහැ. මොකද ඒ ප්‍රකාශය හරියටම හරි වෙන්න ඕනේ. හරියටම හරි. දෙවෙනි එකේ බා දෘශ්‍ය ඝනත්වය වෙනස් වී කියනකොටම ඇති නමුත් ඒක හරි, දෘශ්‍ය ඝනත්වය වෙනස් වෙලා තියෙනවා. සයිවරතාවය හා ව්‍යුහය, සයිවරතාව වෙනස් වෙලා නැහැ කියන්නේ. සයිවරතාව වෙනස් වෙනවා, ව්‍යුහය වෙනස් වෙනවා, ව්‍යුහය විනාශ වෙනවා. ව්‍යුහය වෙනස් වී ඇති නමුත් අහබු රළු බව හා වයනය වෙනස් වී නැහැ. ව්‍යුහය විනාශ කරදු ඒ බුදුන ව්‍යුහය වෙනස් වෙලා තියෙනවා. අහබු රළු බව වෙනස් වෙලා තියෙනවා. වයනය වෙනස් වී නැති බව, අහබු රළු බව වෙනස් වෙලා තියෙන එක නැති බව කිව්වොත් මේක වැරදියි. වයනය හා ව්‍යුහය වෙනස් වී ඇති නමුත් එන වයනය වෙනස් වෙන්නේ නැහැ. ඒකත් වැරදියි. සත්‍ය ඝනත්වය වෙනස් වී නැති බව, ඒක හරි. නමුත් අතන වයනය කියන කතන්දරේදී වැරදියි. සත්‍ය ඝනත්වය වෙනස් වී ඇති නමුත් සත්‍ය ඝනත්වය වෙනස් වෙන්නේ නැහැ. එමනම් මේ ප්‍රකාශ හතරම වැරදි කියලා අපිට ගන්න පුළුවන්. එනම් පළවෙනි ප්‍රකාශය මෙතනදී නිවැරදි. වියලි ඉරස බලන මේ පොතේ 28 වෙනි ප්‍රශ්නේ, වියලි කලාපයේ වගා කරන ධාන්‍ය භෝගයකට වාරි ජල සම්පාදනය කිරීමේදී සලකා බැලිය යුතු වැදගත්ම සාධකයේ වන්නේ. එමනම් මේ වියලි කලාපයේ භෝගයක් වගා කරද්දී මොකද අපිට ඇති වෙන ගැටලුව? වර්ෂාපතනය අඩුයි. අපි දන්නවා මේ වර්ෂාපතනය ලැබෙන කාල සීමා නේද? වියලි කලාපයට ලැබෙන්නේ වර්ෂාව ප්‍රධාන වශයෙන් මොකෙන්ද? ඊසාන දිග මෝසම් වර්ෂාව. ඒ වගේම පළමු සහ දෙවන අන්තර් මෝසම් වර්ෂාව ලැබෙන යම් කිසි වර්ෂාවක් ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් තමයි ප්‍රධාන වශයෙන් වර්ෂා ලැබෙන්නේ. ඉතින් වර්ෂාව නොමැති දීර්ඝ කාල පරිච්ඡේදයක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද මේ ජල සම්පාදනයේදී විශේෂයෙන් සලකා බලන්න ඕන කාරණේ? මේ ජලය ලබා ගත හැකි කාලවකවාණු කොයි කාලද මේ ජලය ලබා ගන්න පුළුවන්? මේකේ මේ ප්‍රභවයෙන් ඒ කාලය තුළ තමයි අපිට වගාව කරගෙන යන්න වෙන්නේ. ඊට පස්සේ බාන්දේ උතේ ශේෂයක හට ගන්නා නිරෝගී පැල සංඛ්‍යාව රඳා පවතිනේ. බීජ වල ජීවිතාවයේ මද ඔව් බීජ වල ජීවිතාවයේ මත බීජ වල ජීවිතාව අඩු නම් පැල සංඛ්‍යාව ඉතාමත් අඩුයි. එතකොට ඒ අනුව රෝගී පැල සංඛ්‍යාව ගොඩක් අඩු වෙනවා. ජීවිතාවය වැඩි නම් නේද මේ පැල සංඛ්‍යාව වැඩි. උදාල් මේ සුප්තතාවය කියලා කතන්දරයකුත් තියෙනවා. සුප්තතාවය කියලා කියන්නේ මොකක්ද? සුප්තතාවය කියලා කියන්නේ ජීවිතාවය සහිත බීජයකට ඒ බීජ පරෝහණය සඳහා අවශ්‍ය ප්‍රසස්ත තත්ත්වවල ප්‍රසස්ත වාතය, ප්‍රසස්ත උෂ්ණත්වය සහ ජලයේ සැපයවද එම බීජ පරෝහණය නොවීම තමයි සුප්තතාවය කියලා කියන්නේ. සුප්තතාවයෙන් තියෙන ජීවිතාවය තිබුණා පරෝහණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ජීවිතාවය උඩට තියෙනවා නම් ඒ පරෝහණ ප්‍රේසතයත් උඩට තියෙනවා නම් වැඩි පැල සංඛ්‍යාවක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා.
බීජ වල පාරිශුද්ධතාවය මත ඉතින් බීජ වලට විද දේවල් මිශ්‍ර වෙලා තිබුණොත් වල් පැලෑටි බීජ තියෙන්න පුළුවන් විද අපදව තියෙන්න පුළුවන් ඒතකොට මේක ප්‍රධාන වශයෙන්ම මේ නිරෝගී පැල සංඛ්‍යාව ලොකුවට බලපාන්නේ ඉතාලම අල්ප වශයෙන් තමයි මේ ද්‍රව්‍ය තියෙන්න පුළුවන් බීජ නෙළන අවස්ථාවේදී පැති පාරිසරික තත්ත්ව මතය ඔව් මේ බීජ නෙළන අවස්ථාවේදී පැති පාරිසරික තත්ත්ව මත බීජ ජීවිතාවයේ තීරණය වෙන්න පුළුවන් එහෙම ජීව ඒ තත්ත්වතා හොඳින් පැවතුනොත් එහෙම මේ ජීවිතාවය හොඳින් පවතිනවා හිමුනොත් වැඩි පැල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ඒකක ශේෂ්ඨ ඵලයක සිතෝ බීජ සංඛ්‍යා මතය ඔව් ඒතකොට ඒකක ශේෂ්ඨ ඵලයක සිතෝ බීජ සංඛ්‍යාව අඩු නම් පැල සංඛ්‍යාව අඩුයි ඉතින් එතනදී අපිට මේ එමනම් ACD කියලා උත්තර තුන ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට සලකන්න පුළුවන් බලන්න දේවුත ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න අංක 30 පිළිතුරු දීම සඳහා පහත රූප සරහන භාවිතා කරන්න. මෙතන මොකක්ද තියෙන්නේ? බද්ධ ක්‍රම. අපි මේ බද්ධ ක්‍රම ගැන කතා කරලා තියෙනවා නේද? එතකොට මේ බද්ධ ක්‍රම වලදී අපි බද්ධ ක්‍රම ගණනාවක් කතා කරලා තියෙනවා. ඒ අතරින් මෙතන පින්තූරයක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ පින්තූරයක් අපිට ලබා දීලා ඒ බද්ධ ක්‍රමය මොකක්ද කියලා අහන්න පුළුවන් නේද? එතකොට මෙතනදී අපි මේ විශේෂයෙන්ම ශූන්‍ය බද්ධය වගේ දේවල් ගැන නම් අපි ගොඩක් කතා කරලා තියෙනවා. නමුත් මේ බද්ධය ඔයගොල්ලෝ වැඩි දැකලා නැතු ඇති. මොකද්ද මේ බද්ධය? මේ පාලම් බද්ධය බ්‍රිජ් බද්ධය කියන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මෙතනදී මේ ශාකයක් විශේෂයෙන් මේ ශාකයක මේ පොත්තට මේ හානියක් වුණොත් මේ පොත්ත අපි දුම් රෝගයන් නිසා පොත්ත ගැලවිලා ගියොත් නැත්නම් යාන්ත්‍රික අනතුරන් නිසා පොත්ත ගැලවිලා ගියොත් එහෙම නැවත ඒක යථා තත්ත්වයට පත් කිරීම තමයි සඳහා තමයි මේ බද්ධය භාවිතා කරන්නේ. ඉතින් මේකේ පැලුම් රිකිලි බද්ධය නෙවෙයි කියලා හොඳින්ම පේනවනේ. ජීව බද්ධය නෙවෙයි. පූර්ණ බද්ධයක් නෙවෙයි කියලා පැහැදිලිවම පේනවනේ. ආරුක්ක බද්ධයක් නෙවෙයිනේ. අපි අනිත් බද්ධ ක්‍රම ගැන දන්නවනම් මේක පාලම් බද්ධය කියලා ගන්න පුළුවන්. ඉතින් දේවුත් එහෙමත් අපිට පිළිතුරු හොයා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ බද්ධ ක්‍රමය ගැන දන්නේ නැත්නම් අපි බලනවා අනිත් පිළිතුරු. ඒතකොට මේ බද්ධ ක්‍රම හොඳ ආකාරව දන්නවා. පූර්ණ බද්ධයකම අපි හොඳටම දන්නවා මොකද්ද පූර්ණ බද්ධය කියන්නේ කියලා. එතකොට මේ කූඤ්ඤ පදේ නෙවෙයි කියලා පැහැදිලිව අපිට පේනවා. එවනම් ඒ පිළිතුරු අයින් කරගෙන කියලා නිවර්ති පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ පිළිතුරු අයින් කරගෙන යාම තුළ තමයි නිවර්ති පිළිතුර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අන ප්‍රභා සංශ්ලේෂණේ වඩා හොඳින් විස්තර කරන සමීකරණේ වන්නේ. අපි දන්නවා මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා ක්‍රියාවලියක් තියෙනවා. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය මගින් තමයි මේ හරිත සාග මේ ලෝකයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්නේ. එතකොට මෙතනදී මේ හරිත සාක විසින් මේ ක්ලෝරෝෆිල් හරිත ප්‍රදර්ශන හරිත සාක විසින් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන අකාබනික සංයෝග භාවිතා කරලා මේ සූර්ය ශක්තිය ඇති අවස්ථාවේදී ඒ සූර්යාගයේ තියෙන ශක්තිය උපයෝගී කරගෙන ග්ලූකෝස් එහෙම කාබනික ආහාර නිපද වීමේ ක්‍රියාවලිය තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. මෙතනදී ඔක්සිජන් වායු අතුරු ඵලයක් ලෙස පිට වෙලා යනවා. එතකොට මෙතනදී ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ජලය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනදී අනිවාර්යයෙන්ම අපි හරිත ප්‍රද කියන එක සඳහන් කරන්න ඕනේ. ඊළඟට මේ සමීකරණය දිනනවා නම් ආලෝක ශක්තිය ලැබුණේ. මෙතන සූර්යාලෝකය කියලා දාන්න එපා, හිරු එළිය කියලා දාන්න එපා. හැම ලිව්වත් එහෙම වැරදි. මොකද මෙතන එන්න ඕනේ ආලෝක ශක්තිය. සූර්යාගයේ සතු ශක්තිය තමයි මෙතනදී උපයෝගී කර ගන්න. මොනවාද හැදෙන්නේ? ග්ලූකෝස් 3 6 12 O6 ඔක්සිජන් හැදෙනවා. දවේ උදේ මෙහෙම ලිව්වට මේක හරියන්නේ නැහැ. මේක කුලිත කරන්න ඕන. අපිට මේක කුලිත කරන්න පුළුවන් මූලද්‍රව්‍යයට. නමුත් අපි මේක දන්නවා මේ හැම තැනකටම 6 ඉලක්කමක් දැම්මම මේක කුලිත වෙනවා කියලා. ඒක කුලිත කරන්න වෙලාව ගන්න එපා. ඒ මතකයෙන් ගන්න. මොකද ඒලා විභාගයේදී ගොඩක් වැදගත් වෙන නිසා. එහෙමනම් දැන් මොනවාද මේ හැදුනේ? මේ ග්ලූකෝස් තමයි හැදුනේ. මේ ග්ලූකෝස් වලට මොකද වෙන්නේ? ශාකපත්‍රය තුළ මේ ග්ලූකෝස් නිෂ්පාදනය වෙලා මේ ග්ලූකෝස් පිස්තේ බවට පත් වෙලා තාවකාලිකව මේ ශාකපත්‍රය තුළ ගබඩා වෙනවා. ඒ නිසා තමයි මේ ශාකපත්‍රය පිස්ත පරිස්සාවට ලක් කරලා මේ පිස්තේ තියෙනවා කියලා පෙන්නුම් කරන්න පුළුවන්. එතකොට මේ පිස්තේ කියන එක මොකද්ද? කාබෝහයිඩ්‍රේටයක් පොලිසකරයිඩයක්. මේක ජලයේ අද්‍රව්‍යයක්. ඒක නිසා මේක ශාක දේහය තුළ පරිවහනය කරන්න ජලයේ ද්‍රව්‍ය සුක්‍රෝස් බවට පත් වෙනවා. එහෙමනම් මේ සුක්‍රෝස් විදියට තමයි මේ ශාක දේහය තුළ ප්ලෝයම් පටකය ඔස්සේ මේක පරිවහනය වෙන්නේ. මේ ප්ලෝයම් පටකය ඔස්සේ මේ ආහාර ඉහළටත් පහළටත් පරිවහනය වෙන්න පුළුවන්.
අපි ඒකට නමක් කියන මොකද්ද ප්ලෝයමීය පරිසංක්‍රමණය කියලා. එතකොට මේ ආහාර මොකද වෙන්නේ සංචිත අවයව මුල් කඳ වගේ සංචිත අවයව වලට කියලා නැවත ග්ලූකෝස් විදියට සංචිත වෙන්න පුළුවන්. මේක ශ්වසන උපස්තරයේ විදියට ක්‍රියා කරනවා මේ ග්ලූකෝස් මගින් තමයි ශ්වසනයේදී ATP ශක්තිය නිපදවා ගන්නෙ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද ලබා ගන්න විසාක? වායු ගෝලයෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නෙ. කෝටිකා හරහා තමයි සාග පත්‍රය එතකොට ඇතුළු වෙන්නේ ජලය මුල් මගින් ලබා ගන්න පුළුවන්. ඊළඟට ග්ලූකෝස් අපි කිව්වා ග්ලූකෝස් වලට මොකද වෙන්නේ කියලා ඔක්සිජන් කෝටිකා හරහා නැවත මේ වායු ගෝලයට පිට වෙලා යනවා. ඔන්න ඔය ආකාරයේ ප්‍රභා සංශ්ලේෂණය ගැන ඔයගොල්ලන්ට අදහසක් තියෙනවා. මීට වඩා කරුණු කාරණා අපි ගොඩක් කතා කරලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය ගැන. මේ බහුවර්ණ ප්‍රශ්නයකදී වැදගත් වෙන කාරණා ටික තමයි මම දැන් ඔයගොල්ලන්ට එක කතා බහ කළේ. එhmenam මෙතන මොකක්ද අහන්නේ? විස්තර කියන සමීකරණ වෙන්නේ බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. බලන්න පළවෙනි එකේ ආලෝකය කියන එක සඳහන් වෙලා නැහැ. මෙතන හරිතප්පද කියන එක සඳහන් කළා නැහැ. ඉතින් ඒක අපිට ගැටලුවක් නැහැ. ඒක නැතුව අපිට ගන්න පුළුවන් ඒක සඳහන් කරලා නැත්තම්. දෙවෙනි එකේ තාලෝකය කියන එක සඳහන් කළා නැහැ. මෙතන ආලෝකය කියන එක මේ කම් මේකටම එකතුම කරලා තියෙන එක ගැටලුවක් නේද? දැන් ශ්වසන සමීකරණය ලියනකොට කොහොමද ලියන්නේ? මේක අනිත් පැත්තෙන් ලියන්නේ නේද? මේ ග්ලූකෝස් ඔක්සිජන් ස්වයංශසනය වෙනවා නම් ග්ලූකෝස් ධන O2 CO2 ධන H2O ධන ATP ශක්තිය. ඒකට විතර අපි ධන ශක්තිය තියෙනවා කියන එක සඳහන් කරනවා. ක්‍රියාකාරය තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. තුන්වෙනි එකේදී මොකද වෙලා තියෙන්නේ? CO2 වල හයක් නෑ නේද? මම කොහොම පොඩි දේවල් තියෙන එක පේන්නෙත් නෑ. එකපාරට බැලුවම හොඳින් බැලුවම පේන්නේ. එතන තුලිත නෑ. හතරවෙනි එක 6 CO2 6 H2O ධන ආලෝක ශක්තිය C6H12O6 ධන 6H2O. ඒ සමීකරණ හරි. ඊළඟ බල වැරදිද කියලා 12H2O කියලා තියෙනවා. එතන එහෙනම් ඒක වැරදි. එහෙනම් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන්. බාන ඉතාමත්ම පහසු ප්‍රශ්නයක්. බොහොම සරල දැනුමක් තමයි එතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක් આવොත් ඒ ඔයගලන්ට ලේසියෙන් එක ලකුණක් ලබා ගන්න පුළුවන්. එක ලකුණක් කියන්නේ CN එකක්. ඒ නිසා මේ හොඳට බලා ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා පහත ප්‍රස්තුත සැලකිල්ලට ගන්න ඒ ජලයේ වාෂ්ප ලෙස ඉවත් වීම B ශාක සිසිල් වීම C විසරණේ වීමේ ක්‍රියාවලිය. එතකොට බලන්න ඉහත ප්‍රස්තුත අතරින් ශාකවල උච්ඡේදන ක්‍රියාවලිය වඩාත් හොඳින් විස්තර කරනු ලබන්නේ A මගිනි B මගින්. අපි බලමු කොහොමද කියලා. එතකොට මෙතන මොකක්ද දාන්නේ? උච්ඡේදනය කියන්නේ අහන්න මේ උදේ නේද? උච්ඡේදනය කියලා කියන්නේ මොකක්ද? උච්ඡේදනය කියලා කියන්නේ ශාකවලින් ජලය වාෂ්ප ලෙස පිටවීම. ශාකවලින් ජලය වාෂ්ප ලෙස පිටවීම තමයි උච්ඡේදනය කියලා කියන්නේ. මෙතනදී උච්ඡේදන චූෂණය කියන එක මෙතනදී ආධාර වෙනවා. ඒ මුල් මගින් අවශෝෂණය කරගන්නා මේ ජලය ඒ මුලේ සයිලම් පටකයේ කඳේ සයිලම් පටකයේ මේ විදිහට පාත්‍රයට ඇවිල්ලා මේ ශාකයේ තුලින් ඉහළට මේ සයිලමේ තුලින් ජලය පරිවහනය වෙන ඉහළට පමණයි ඉහළට පරිවහන අවසානයේදී ශාක පත්වලා තියෙන පෝටිකා මගින් වාෂ්ප ලෙස වායු ගෝලයට පිට වෙලා යනවා. මේ උච්ඡේදන ක්‍රියාවලිය මගින් ශාකයේ තුල ද්‍රව්‍ය පරිවහන ක්‍රියාවලියට ආධාර වෙනවා. ශාකයේ සිසිල්ව තබා ගන්න උපකාරී වෙන මේ වගේ කාර්යයන් රාශියක් සිදු වෙනවා. ජලයේ වාෂ්ප ලෙස ඉවත් වීම හරි. ජලයේ වාෂ්ප ලෙස තමයි ඉවත් වෙන්නේ. එහෙනම් ඒ හරි. හරි ශාක සිසිල් වීම. ඔව්. මේ උච්ඡේදන ක්‍රියාවලිය මගින් ශාක සිසිල් වෙනවා. මොකද ජලයේ වාෂ්ප ලෙස පිට වෙන්නේ. එතකොට මේ ජලයේ වාෂ්ප ලෙස පිටවීම සඳහා අධික තාපයක් උරා ගන්නවා. ඒ තාපය ශාකයෙන් තමයි ලබා ගන්න. එහෙනම් ඒ තාපය ලබා ගැනීම නිසා ශාක පොස්තය සිසිල් වෙනවා. විසරණය වීමේ ක්‍රියාවලිය. විසරණය වීමේ ක්‍රියාවලියත් මෙතනදී වැදගත් වෙනවා. විසරණය කියන්නේ අක්‍රීය පරිවහනයේ එක් ආකාරයක්. මොකද විසරණය කියන්නේ අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයේ සිට අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානයට අංශු වල සිදුවන අහඹු චලනය. එහෙනම් මේකත් මේ අක්‍රීය පරිවහනයේ කියන ක්‍රියාවලියේදී වැදගත් වෙනවා. අක්‍රීය පරිවහනයේදී අපි කතා කරලා තියෙනවා විසරණය ආශ්‍රිතය. දාමගද්ද නිපානය සහ පහසුකම් සහිත විසරණයක. දැන් විසරණය කියලා කියන්නේ මොකද්ද? අංශු සාන්ද්‍රණයේ වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණයේ අඩු ස්ථානයට යංශවල සිදුවන අහඹු චලිතය. ආශ්‍රිතය කියලා කියන්නේ අර්ධ පාරගම්‍ය පටලයක් ඔස්සේ ඒ ජල විභවයේ වැඩි ස්ථානයේ සිට ජල විභවයේ අඩු ස්ථානයට ඒ පටලය හරහා සිදුවන ජල අණුවල චලනය තමයි ආශ්‍රිතය කියලා කියන්නේ. මෙතන අර්ධ පාරගම්‍ය පටලයක් හරහා තමයි මේ ජල අණු ගමන් කරන අනිත් අණුවලට ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. නිපානය කියලා කියන්නේ
අර ජලකාමී අණු වෙතට ජලාණු අධිශෝෂණය වීම අධිශෝෂණය වෙනවා කියන්නේ අදි ඇවිල්ලා තියෙනවා අවශ්‍ය වෙලා ඉවත් වෙලා යනවා විශේෂයෙන් බීජ පරෝහණයේදී බීජයට ජලය උරා ගන්න මේ නිපාණය කියන අක්‍රිය පරිවහන අක්‍රිය අවසන ක්‍රමයේ යටතේ ඊට පස්සේ පහස්කම් සහිත ශ්‍රණිය කියන්නේ විශාල අණු ඒ ප්ලාස්මා පටලය ඔස්සේ ගමන් කිරීමේදී වෙනත් අණු වල උදව්වෙන් ඒත් හැබැයි වෙන්නේ අංශ සාන්දනේ වැඩි ස්ථානයේ සිට අඩු ස්ථානයේ ඉනි සැකටත් අපි කියන්නේ මොකද්ද අක්‍රිය පරිවහන ක්‍රමයක් කියලා එවනම් මෙතන දේපුතේ මේ AB C කියන තුනම වැදගත් වෙනවා නේද? AB C කියන තුනම වැදගත් වෙනවා. ඔන්න 33 පූර්ණ රූපාන්තරය දක්වන කෘමි ගෝත්‍රය ගැන තමයි මෙතනදී කතා කරලා තියෙන්නේ. දැන් එහෙනම් මේ මොකද්ද මේ අහන්නේ? මෙතනදී අහන්නේ කෘමි ගෝත්‍ර පිළිබඳව තමයි මෙතනදී අහන්නේ. එහෙනම් මේ කෘමි ගෝත්‍ර පිළිබඳව අපිට මේ දැනුම වැදගත් වෙනවා. අපි කෘමි ගෝත්‍ර කීයක් කතා කරලා තියෙනවා? අපි කෘමි ගෝත්‍ර 8ක් ගැන කතා කරලා තියෙනවා. මේ 8 ගැන එහෙනම් මොහොම කලලව පොඩි මතකයක් තියෙන්න ඕනේ අපිට මේ ෂෝට් නෝට් එකක් වගේ හදා ගන්න පුළුවන් මොකද්ද ගෝත්‍රය ගැන අපි ගත්තොත් එීම පළවෙනියටම අපි කතා කරන්නේ මොකද්ද ලෙපිඩොප්ටෙරා එහෙනම් මේ ලෙපිඩොප්ටෙරා කියන ගෝත්‍රය ගැන තමයි මුලින්ම කතා කරන්නේ මේ ගැන කවුද අයිති වෙන සතුන් සමනලෙයි නේද සමනලෙයි සලබෙයි ළමනලින් සහ සලබෙයින් මෙතනදී අයි තියෙනවා ඒ වගේම මේගොල්ලන්ගේ රූපාන්තරණය දැන් මේ උදාහරණ ගත්තේ රූපාන්තරණය මේගොල්ලෝ අනිවාර්යයෙන්ම සමනල අපි දන්න පොඩි කාලේම නේද මේ සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන සතෙක් එතකොට මේගොල්ලන්ගේ මුඛ උපාංග වඳ පිළිලා තියෙනවා එතකොට අපි දන්න සමනල මල් පැණි බොන්නේ නේද එතකොට මදිය සුරා බීම සහ සුණ්ඩාවක් කියන එක සුණ්ඩාව දාවක් කියන එක මේගොල්ලන්ට පිළිලා තියෙනවා හැබැයි ඊටයට මොකද තියෙන්නේ අර පන්මේ මේ කීටය සමනල් කීටය අපි දැකලා තියෙන දලබුවා කියලා කියන්නේ යාට මොනවද තියෙන්නේ යාට තියෙන්නේ සපනහා විකන මුඛ උපාංග සපන විකන එතකොට දුවේ පුතේ මොකද්ද මේ සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ මෙතනදී සුහුඹුලා විතර කීටය පිළවා ආයසෝඹුලා එහෙනම් මෙතන සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්නනවා අවස්ථා හතරක් පෙන්නනවා ඊට පස්සේ කවුද ඉන්නේ කෝලියොප්ටෙරා දැන් මේ විදිහට ඔයගොල්ලන්ට මේ හැම එකම කියන්න පුළුවන් වෙන්නේ. කෝලියොප්ටෙරා වලට කවුද අයි තියෙන්නේ? කුරුමිනියන් සහ ගුල්ලන්. හොඳට මෙයා මතක තියාගන්න මේගොල්ලොත් පෙන්වන්නේ මොකද්ද? සම්පූර්ණ රූපාන්තරණය. ඒකර කුරුමිනියන් ගුල්ලන්ගේ මොනවද තියෙන මුඛ උපාංග? ඒ කුරුමිනියගේ කීටයන්ගේ සපාකන මුඛෝපාංග තියෙනවා ඒ වගේම තමයි ගුල්ලන්ගේ සපාකනද ගුල්ලෝ නෑ නේද ඒගොල්ලන්ගේ ගුල්ලන්ගේ විදින මුඛෝපාංග තියෙනවා විදිනවා කියලා කියන්නේ ඊට පස්සේ කවුද ඉන්නේ ඊට පස්සේ ඉන්නවා ඩිප්ටෙරා කියන ඔයගොල්ලන් හොඳට මතක ඇති මේගොල්ලෝ නමතකින්නේ නැහැ නේද ඩිප්ටෙරා වලට කවුද අය තියෙන්නේ මැස්සන් සහ මදුරුවන් මැස්සන් සහ මදුරුවන්. නෝ මේගොල්ලෝ පොඩි වුණාට මිනිස්සුගේ ජීවිතේට ඉතා විශාල බලපෑමක් කරන සත්ත්ව විශේෂයක්. කෘමි ගෝත්‍රය. මොකද මේ මැදුරුවන් මිනිස්සුගේ ජීවිතේට විශාල බලපෑමක් කරනකොට මේගොල්ලෝ රෝග වාහකයන් ලෙස ක්‍රියා කරනවා. භයානක රෝග මැලේරියා, ඩෙන්ගු වගේ දේවල්. දැන් ඩෙන්ගු කියන රෝගයක් මේ ලංකාව තුළ සීක්‍රෙන් පැතිරලා යනවා. මොකද කොරෝනා වසංගතයත් එක්ක ඩෙන්ගු වලට තියෙන අපේ අවදානම ගොඩක් අඩු වුණා. ඒක නිසා මොකද උනේ? අර ඩෙන්ගු මර්ධන ක්‍රියාවලිය බොහෝ දුරට අඩපණ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද දවස වනේට ඩෙන්ගු තා විශාල ලෙස පැතිරී යන නිසා ඒක විශේෂයෙන් ඔයගොල්ලන්ගේ අවධානය මේ අද දවස තුළ යොමු කරන්න ඕන ඩෙන්ගු රෝගයෙන් පරිස්සම් වෙන්න ඕනේ. හරි. එතකොට මේගොල්ලෝ සම්පූර්ණ රූපාන්තරණය තමයි පෙන්වන්නේ අපි දන්නවා වඳුරු පණුව එහෙම නේද? මේ කීටයක්. එතකොට දුවේ පුතේ මෙතනින් තව වැදගත් දෙයක් තියෙනවා මේ මදුරුවන්ගේ මේ ජීවන චක්‍රය අපි දැන ගැනීම තුළින් මේගොල්ලෝ මර්ධනය කරන්න අපි ක්‍රම හොයාගෙන තියෙනවා. දැන් මදුරුවා මර්ධනය කරන්න කුඹුලා වර්ධනය කරන ඇත්තට අමාරු. හොයා විනාශ කරනවා කියන එක අමාරු. අපි මොකද ලේසියෙන්ම කරන්නේ? කීට බහ විතර අවස්ථා විනාශ කරන්නේ. ඒතකොට මේ විතර දාන තියෙන තැන අපි නැති කරන්නේ. ඒ ගෙවල් සුද්ධ කරනවා, වතු සුද්ධ කරනවා කියලා කියන්නේ ඒකයි. මේ මදුරු පණුව ඉන්න උන්ව තමයි විනාශ කරන්නේ. ඒක පහසුයි. එහෙම කරාම මේ මදුරුවා පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේගොල්ලන්ට මොනවද තියෙන්නේ? මේ මුඛ උපාංග. මදුරුවන්ට තියෙන්නේ මොනවාද? විදය සූරාපුණන්. විදේශ උරාබණය තමයි මදුරුවන්ට තියෙන්නේ.
ඔතන මැස්සොත් එහෙමද නෑ නේද මැස්සන්ට තියෙන්නේ ලෙව කන හෝ තෙත මාත්තු කරන ලෙව කන හෝ තෙත මාත්තු කරන උපාංග තමයි මේ මැස්සන්ට තියෙන්නේ එහෙනම් ඔය ඩීප් වෙලා ඊට පස්සේ මොකුන්ද ඉන්නේ ඊට පස්සේ ඉන්නවා හයිමෙනොප්ටෙරා හයිමෙනොප්ටෙරා මොකුන්ද මේකටයි තියෙන්නේ මෙතන මම ගියන්නේ ඔයගොල්ලෝ මේ වගේ සටහනක් හදාගන්න මේකටයි තියෙනවා පුහුඹුවන් මී මැස්සන් දෙබරුන් බඹරුන් පුහුඹුවන් මී මැස්සන් සහ දෙබරුන් බඹරුන් මේකටයි තියෙනවා පුහුඹුවොත් මේකේ ඉන්නවා එමනම් මෙතනදි බලන්න දුවේ පුතේ එතකොට මේකෙ මුකුත් ඉන්නවා කිය කුහුඹුව ඉන්නවා කුඹුරවල් දැකලා තියෙනව නේද එතකොට ඉතාමත්ම වැදගත් මී මැස්ස දෙබරු බබරු ඉන්න ඇයි මේකලු වැදගත් වෙන්නේ මේකලු පරාගෙන කාරක ලෙස කියාගන්න අපි දන්න පරාගණය කියලා කියන්නේ මොකද්ද පරිණත පරාග ඒ කලංකයේ මත පතිත වීම තමයි පරාගණය කියලා කියන්නේ මේක ඉතාම සාක ලෝකයේ ඉතාමත්ම වැදගත් ක්‍රියාවලිය පරාගෙන කාරක ලෙස සතුන් ජලය වාතය ක්‍රියා කරනවා එතකොට සතුන් ඉනුත් කෘමීන් තමයි විශේෂයෙන්ම මේ පරාගණ කාලකස ලොකු කාර්යභාරයක් කරන්නේ එතෙන්දි මේ මැස්සා සීසේසි කාර්යභාරය ඉටු කරනවා එතකොට මේගොල්ලන්ගෙත් මොකද්ද තියෙන රූපාන්තරණය මතර මම ඕන ලියන කුහුඹුවන් මේ මැස්සාට එතකොට දෙවරුන් බබරුන් මේ වගේ කට්ටියත් එතන ඉන්නවා එතකොට මේගොල්ලන්ගෙත් තියෙන දේ සම්පූර්ණ රූපාන්තරණ එහෙනම් මෙතෙන්දි මොනවද තියෙන මේ කුහුඹුවන්ට විකන සහ සපන විකන සහ සපන ඒවා තියෙන කුහුඹුවන්ට ඊට පස්සේ දැන් මී මැස්සන්ට මොනවද තියෙන්නේ මී මැස්සන්ට තියෙන්නේ විකන හා ලෙව කන රූපෝපාංග ලෙව කන රූපෝපාංග තමයි පිළිලා දෙන්නේ ඊට පස්සේ පස්සේ ලියක කවුද ඉන්නේ ඕතොප්ටෙරා ඕතොප්ටෙරා වලට කවුද අයිති වෙන්නේ ඕතොප්ටෙරාට බිං ඌරා සහ පතංගිය සමහරවිට ඔබ මේක දැකලා තියෙනවද දන්නේ බිං ඌරා කියන්නේ විශාල සතෙක් නෙවෙයි පතංගිය කියන්නේ පළඟටික් වගේ සතෙක් බිං ඌරා කියන එකත් ඔයගොල්ලෝ සමහර පැයටම ඒක වල වලට එහෙම එනවා දැකලා ඇති දැන් සමහරවිට ඉතින් ගොඩක් අඩුයි මේ වගේ සතු දකින්න ලැබෙන්නේ කුරි සතෙක් හරි මේක මිස සතෙක් ඉතින් මේගොල්ලෝ තමයි අයිති වෙන්නේ හැබැයි ඔන්න මේගොල්ලන්ගේ විශේෂයක් තියෙනවා මේගොල්ලෝ අර්ධ හිම නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණය තමයි පෙන්වන්නේ එතෙන්දි මොකද්ද තියෙන්නේ ඒ සුහුඹුලා විතර සිසුවා සුහුඹුලා. ඒතර මෙතෙන්දී හොඳ උදාහරණයක් තමයි කැලපොත්තගේ මේ දැලිය කියම කියලා කියන්නේ. ඒ කියන්නේ කැලපොත්තගේ සුහු මේ සිසු කියන අවස්ථාව. එතෙන්දී මේ සුහුඹුලා සහ සිසුවා අතර ලොකු වෙනස්කමක් නැහැ දෙන්න. වෙන්කල් අඳුරන්නේ ප්‍රමාණයේ වෙනස්කමක් තමයි තියෙන්නේ. හැබැයි මේ සිසුවා කියන එක ලිංගික වශයෙන් අපරිණතයි. යාට තමන්ගේ වර්ගය බෝ කරන්න බෑ. එයා පරිණත සුහුඹුල සත්වෙක් වුණාට පසුව තමයි යාට ලිංගිකව පරිණත භාවයට පත් වෙන්නේ. එතකොට මේගොල්ලෝ තියෙන්නේ මේ සපා කෑම සඳහා තමයි මේගොල්ලන්ට සපන සපා කෑම සඳහා තමයි මේගොල්ලන්ගේ උපාංග පිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න කවුද ඉන්නේ? හයවෙනි එක ඉන්නවා හෝමොප්ටෙරා කියලා ඉන්නවා. හෝමොප්ටෙරා. මුකුන්ද මේක උදාහරණ වෙන්නේ. එතන ඔන්න මේ ඉතා වැදගත් දෙයක් තව කූඩිත්තන් කීඩෑවන් පිටිමකුණ පොරපොතු කෘමීන් ඔන්න අපේ භෝග වගාවදී විශේෂයෙන් හානි කරන කට්ටියක් තමයි ඉන්නේ නේද කූඩිත්තන් නේද කූඩිත්තන් කීඩෑවන් වගේ අය එතකොට මේ පිටිමකුණන් පොරපොතු කෘමීන් පිටිමකුණ නේද මේගොල්ලෝ මේ භෝග වගාවදී විශාල වශයෙන් මේ භෝග වලට හානි කරන කට්ටිය නේද එතකොට මේ සුදු මැස්ස වගේ අය නේද කෝඩිත්තන් වගේ වෛරස් රෝග වාහකයන් ලෙස ක්‍රියා කරලා විශාල හානියක් භෝග වලට කරනවා. මේගොල්ලන්ට තියෙන සම්පූර්ණ රූපාන්තරණය. මේගොල්ලන්ට තියෙන මොන වගේ උපාංගද? මේ සුදු මැස්සා නේද? මේ කෝඩිත්තන්ට තියෙන්නේ විදයුස රාවණ උපාංග. උනා තියෙන්නේ විදයුස රාවණ උපාංග. ඊට පස්සේ බලමු දැන් තව දෙකක් තියෙනවා නේද? හත කවුද? අත හිමිප්ටෙරා කවුද මේකට අයිති වෙන්නේ මකුණන් තමයි මේකට අයිති වෙන්නේ එතකොට මොනවක් මකුණන් කියව මොකොන්ද මෙතන ඉන්නේ ගොයම් මකුණා ගොයම් මැස්සා කියලා නේද අපි කියන්නේ නෑ ගොයම් මැස්සා නෙවෙයි අතර මකුණේ අයිති වෙන්නේ හිමිප්ටෙරා කියන එකට එතකොට කොළපෑදී පස් මුළු මකුණා රතු කපු මකුණා සාමාන්‍ය ඔයගොල්ලෝ එළියට පහළට බැස්සොත් මේ රතු කපු මකුණ එහෙම
තැක් ගන්න පුළුවන්. මේගොල්ලන්ට තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණය. මේගොල්ලන්ට තියෙන උනද්දේ උදේ විද යුස උරාබන මුකෝපා. ඊට පස්සේ බලමු අන්තිම එක්කෙනා මොකාද කියලා. අන්තිම කවුද? ටයිසනොප්ටෙරා. ටයිසනොප්ටෙරා. ඒකයි තියෙන්නේ කවුද? අන්න මැක්කන්. ගොයම් මැක්කන්. ඒතකොට මේ මැක්කා කියන්නේ ගොයම් පැලමැක්කා, ලුණු පැලමැක්කා වගේ තමයි මෙතන දැයි තියෙන්නේ. මේගොල්ලොත් අසම්පූර්ණ රූපාන්තරණය තමයි පෙන්වන්නේ. සූරායස උරාබොණ මේ 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 සූරායස උරාබොණ පුරලා. තමයි සූරාබොණ. ඒතකොට මේගොල්ලන්ට තියෙන්නේ මොනවද? සූරා යස උරාබොණ මුකූපං. එහෙනම් අපි මේ වගේ සරල සටහනක් දැන් හදාගත්ත. මේ වගේ අනිකුත් යම් යම් කාරණාත් එකතු කරලා ඔයගොල්ලන්ට ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න පුළුවන්. එහෙම කළොත් හරි පහසෙන් මේ කොටස අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් බලමු අපි දැන් මේක ප්‍රශ්නෙකට උත්තර ලියන්න තමයි මේ ලොකු දෙයක් කතා කළේ නේද? අහන්න මොකද්ද? පූර්ණ රූපාන්තරණය දක්වන සුමි ගෝත්‍රවන්නේ මොනවා? පූර්ණ රූපාන්තරණය දක්වන සුමි ගෝත්‍රය. ලෙපිඩොප්ටෙරා, වෝලියොප්ටෙරා, ඩිප්ටෙරා සහ හයිමනොප්ටෙරා. බලන්න එහෙම පිළිතුරක් තියෙනවද? ඵලයෙන් එකේ ඩිප්ටෙරා, වෝලියොප්ටෙරා, හෙමිප්ටෙරා කියලා එකක් තියෙනවා. එතන හෙමිප්ටෙරා තියෙන නිසා ඒක අයින් වෙනවා. ඊළඟට ලෙපිඩොප්ටෙරා, ඩිප්ටෙරා, කෝලියොප්ටෙරා. ආයෙක හරි. ලෙපිඩොප්ටෙරා, ඩිප්ටෙරා, කෝලියොප්ටෙරා කියන දෙවෙනි පිළිතුර හරියන අපි අනිත් පිළිතුර විශේෂයෙන් බලන්න ඕනේ. සෑහෙන කාලයක් ගත්තා නේද? ඒතකොට ඒවැ මොනවද නොගැලපෙන්නේ කියලා ඔයගොල්ලන්ට අයින් කරන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ බලමු ඊළඟ ප්‍රශ්නේ. විදින හා යසුරාබන කෘමි පරිබෝධය. විදින සහ යසුරාබන. විද යසුරාබනේ උ නිකුමි ගෝතලින්ම අහලා තියෙන්නේ බලන්න අවිදේසුරාපණකින් මෙන්න මෙතන ඉන්නවා. විදේසුරාපණකින් මෙතන ඉන්නවා නේද? එතනක නැහෙනේ. මෙතනත් ඉන්නවා. විද යසුරාපණ කෙනෙක් ඉන්නවා. එතකොට බලන්න මේ මොනාදේ ගෝත්‍ර දීප්තරා හෝමොප්තරා හිමිප්තරා කියන ඉන්නවා නේද? තව ඉන්නවද? ඔය ටික තමයි ඉන්නේ නේද? එහෙමනම් මේ අය ඉන්නවද කියලා බලමු. පළවෙනි එක බලන්න. හෝමොප්තෙරා හරිනේ. ඊට පස්සේ තියෙනවා හිමිප්තෙරා එකත් හරි. දීප්තෙරා එකත් හරි. එහෙනම් පළවෙනි පිළිතුරම නිවැරදි පිළිතුර විදිහට ගන්න පුළුවන්. එතන ඒ විද්‍යුස්රාබන මුඛ උපාංග සහිත ගුමි ගෝත්‍ර ටික දක්වලා තියෙනවා. ඉතින් ඉතින් එහාට ওই විදිහට අපිට හරියටම දන්න ඕනේ. ඉතින් එහාටයි බලන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ බලන්න ඉතින් නොගැලපෙන පිළිතුර මොනාද තියෙන කියලා බලන්න. නමුත් අයි බලන්න දෙයක් නැහැ. ඒක නිවැරදි පිළිතුරම තමයි. ඊට පස්සේ දිනවා මේ වාර්ෂික වල්පැලයට අපි දන්නවා මේ වල්පැල ටික ගත්තාම වාර්ෂික ද්විවාර්ෂික සහ බහුවාර්ෂික කියලා කොටස් තුනකට බෙදෙනවා. මෙතනදී මේ අහලා තියෙන්නේ දැන් මෙතනදී මේ පොතේ මේ සාමාන්‍යයෙන් ඔය දැන් මේ පැනිකම් පෙපෙන්ස් කිව්වොත් එහෙම ඇටෝරා. ඒක සයිපරස් රොටුන්ඩුස් කියලා කියන්නේ කලාඳුරු. ඒක බහුවාර්ෂික. ඒ වගේ ඕගොල්ලන්ට මේ මේ සාක ගැන සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන දැන් අපි කතා කරනවානේ ඒක ඒක වාර්ෂික ද්විවාර්ෂික බහුවාර්ෂික ඊට පස්සේ පළල් පත්‍ර පන් වර්ග තුන වර්ග කියලා. ඉතින් මේ වැදගෙන මේ විද්‍යාත්මක නම් පොඩ්ඩක් මතකේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරක් ගන්න පුළුවන්. ඉතින් ආ පාඩම් කරගන්න වෙනවා. එතනදී පළ හතරේ පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ මේ මම මේ දවසක් අරගෙන මම මේ ටික කතා කරනවා වැදගත්ම වෙන මේ විද්‍යාත්මක නාම ටික ගැන කතා කරනවා. එතකොට එතකන් ඔයගොල්ලෝ පිළිතුර හතරෙනි පිළිතුර විදිහට ලබා ගන්න. ඊට පස්සේ හිස්සය තියෙනවා සාක රෝග. මේ රෝගයක් කියලා කියන්නේ මොකක්ද? මිනිසාට නම් රෝගයක් වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ සාමාන්‍ය තත්ත්වයට වෙනස් වෙනවා. අපි රෝගයක් හඳුනන මොකද ඉන්නේ සාමාන්‍ය තත්ත්වයට වෙනස්. රෝගයක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය තත්ත්වෙන් බැහැරව සිදුවන අපගමනයක් තමයි රෝගයක් කියලා කියන්නේ. તો රෝගයක් වුණාම ඊට රෝග ලක්ෂණ අපිට පෙන්වනවා. සාග රෝග ජෛවීය කාරකයන්ගෙන් සෑදෙන්නේ අජෛවීය කාරකයන් නිසා සාග රෝග සෑදෙන මොනවාද? ඌනතා රෝග වගේ ඒවා. සාකේ නිරන්තරයෙන් පීඩා ගින දේ. તો සාකේ නිරන්තරයෙන්ම පීඩා ගින දෙන්නේ නැහැ. සමහරවිට ඒ සාකේට ගැටලුවක් නැහැ රෝගී තිබුණා කියලා එක එක අවස්ථාවක තමයි ඒකේ පීඩාව අහපත් ප්‍රතිඵල ගින දෙන්නේ. අකන්න දිලීනාසක යෙදීමකින් වළක්වා ගත හැකි. දිලීනාසක යෙදීමකින් වළක්වා ගන්න පුළුවන් දිලීර රෝග. හැබැයි බැක්ටීරියා සහ වෛරස් රෝග දිලීනාසක අකන්න යෙදීමකින් වළක්වා ගන්න බෑ. බැක්ටීරියා රෝග සඳහා ප්‍රතිකාර දෙන උත් වෛරස් රෝග දෙනුත් එීම සාක ගලවා පුළුස්සා දෙමීම වලලා දෙමීම හැර වෙනත්
විකල්පයක් නැහැ. සාකයක සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා වීමල්ලේ සැලකිය හැකි. අන්න හරියටම ගැළපෙනවා. සාක රෝග සාකයක සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා වීමල්ලේ සැලකිය හැකි. ඒක හරියටම පාසු pH එකේ 6.5 සිට 7.5 පරාසිතල පවත්වා ගැනීම පාලනය කළ හැකි නැහැ. pH එකේ පාලනය කිරීමෙන් මේ රෝග පාලනය කරන්න බෑ. රෝගකාරක සුද්ධ ජීවීන් විශේෂයෙන් තමයි විශේෂයෙන් මේ රෝග ඇති කරන්නේ. එවනම් ඒක pH එකේ ලොකු බලපෑමක් නැහැ. එහෙනම් හතරවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. ඊළඟට 36 බාන්දේ පුතේ ගබඩා කළ වීවල ජීව කාලය වැඩි කර ගැනීම සඳහා බහුලව යොදාගෙන ඉන පූර්ව අස්වනු හා පසු අස්වනු ක්‍රම වලුවේ. එතකොට මේ වී ගබඩා කිරීම අපිට ඉතාම වැදගත්. වී අපේ ප්‍රධාන භෝගයක්. වී මොකද වී ප්‍රධාන භෝගයක් වෙන්නේ අපේ රටේ තුන්ගේලටම ගොඩක් වෙලාවට මේ සහල් මේ බත් ආහාර ගන්නා පිළිස ඉන්න විශාල සහල් ප්‍රමාණයක් අපිට අවශ්‍යයි. විශාල වශයෙන් මේ වගා කියන භෝගයක් තමයි මේ වී කියලා කියනතරදී මේ වී වගාව සම්බන්ධයෙන් අපි ඉස්සර නම් වැඩි ගොඩක් දේවල් කතා කරා. නමුත් දැන් එහෙම විශේෂයෙන් කතා කරන්නේ නැහැ. නමුත් මම මේ වී වගාව ගැන කතා කරලා තියෙනවා. මීට කලින් මේ පාඩම් තුනක් විතර කරලා තියෙනවා. ඒකනේ ඔයගොල්ලන්ට ඒක නිකන් අහලා සාමාන්‍යයෙන් මේ වී වගාව ගැන දල අදහසක් ලබා ගන්න. මොකද මේ අදහස කෘෂිකර්මයේ ඉගෙන ගන්න විදිහට ඔයගොල්ලන්ට වැදගත් වෙන්නත් පුළුවන්, විභාගෙදිත් වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ණ දැන් මේ 2012 වගේ කියන්නේ කතා කරන්නේ. දැන් මේ වී වගාව ගැන මේ විදිහට ප්‍රශ්න අහන්නේ එක් එක් පාඩම් වල වී වගාවේ යම් යම් කොටස් අතුලත් වෙලා තියෙනවා. ඒ දැන් වලින් තමයි අපිට ප්‍රශ්නයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට බලන්න පූර්ව සහ පසු. එතකොට වාරිජලයේ කපා හැරීම හරි ඒක පූර්ව ක්‍රමයක් තමයි. එතකොට මේ ජල ප්‍රතිශතය අඩු වෙනවා වර්ග කිරීම. වර්ග කිරීම නෙවෙයි. ඒකෙන් මේ ජීව කාලය වැඩි කර ගැනීම සිදු වෙන්නේ නැහැ. වාරිජලයේ කපා හැරීම හරි. එතකොට ජල ප්‍රතිශතය අඩු වීම නිසා ජීව කාලය වැඩි කර ගන්නවා, වැඩි කාලයක් ගබඩා කරලා තියා ගන්නවා, හිරිවිලියේ වියලි. මේක දැන් ජල ප්‍රතිශතය අඩු කිරීම. ඒක කරන්නේ පසු. එහෙනම් ඒ පිළිතුර තමයි 37 දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. කෘෂි රසායනික භාවිතය නැවැත්වීම කියන එක මේ ජීව කාලය වැඩි කර ගන්න වැදගත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ පිළිතුර තුනේම තියෙන ඉතින් අපිට ඒ පිළිතුර ඉවත් කර ගන්න පුළුවන්. එතකොට එහෙමනම් දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ මම 30 නැවතත් මේ වී වගාව ගැනම තමයි සඳහන් වෙන්නේ. වී වගාවේ පාලන කටයුතු සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ පොහොරේ දීමේදී තුන්වෙනි මතුපිට ඉදුම ලෙස සිංක් ලබා දෙනු ලැබේ. පොහොරේ දීමේදී මේ මූලික පොහොර ලෙස අපි TS ප්‍රමාණය එකපාර දෙනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ සිංක් සල්පේට් සිංක් ලබා දීම සඳහා යොදන්නේ. මුලින්ම තමයි මේ සිංක් යොදන්නේ ඒ ප්‍රකාශයේ වලදී. වඩා ප්‍රචලිත භෝග සංස්ථාපන ක්‍රමයේ වන්නේ පැල සිටීම නෑ, බීජ වැපිරීම තමයි වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ. අපි විතර කියන ප්‍රචලිත එක හොඳ මේකද නැද්ද කියලා විතර කතා කරන්නේ. වඩාත් ප්‍රචලිත බීජ වැපිරීම. මෙතන දැන් මේ බීජ වැපිරීම වාසි ගැන කතා කරලා තියෙනවා. මොකද මෙතනදී මේ අවශ්‍ය කම්කරු ශ්‍රමය අඩුයි. ඒ වගේම වැඩි කාලයක් අඩු කාලයක් තුළ වැඩි ප්‍රමාණයකට මේ බීජ වැපිරීම සිදු කරන්න පුළුවන්. මෙන්න මේ වගේම අවාසිත් තියෙනවා. අවාසිත් ගොඩක් අපි කතා කරලා තියෙනවා. නමුත් ප්‍රචලිත ක්‍රම වෙලා තියෙන එක. පාලනය කිරීමට අවශ්‍ය වඩාත් කරදරකාරී බලපෑම් වලින් පන් වර්ග පාලනය කිරීම අපහසුයි තමයි. ඒකේ නමුත් මේ පළල් පත්‍ර පාලනය කිරීම ඉතාම අපහසු. මොකද ඒවා කියලා මේ බහුවාර්ෂිකයි. ඒවා අනිවාර්යෙන්ම අපි පාලනය කරගන්න ඕනේ. එහෙනම් එතනදී පළල් පත්‍ර මුළු පොස්ෆරස් පොහොර අවශ්‍යතාවයේ මූලික ඉදුම ලෙස ලබා දෙනු ලැබේ. ඔව්, ඒ පුතේ මූලික ඉදුම ලෙස TSP ඉපර් සුපර් ෆොස්ෆේට් කියන එක අපි සම්පූර්ණයෙන්ම ලබා දෙන තර මූලික ඉදුමේදී මේ ෆොස්ෆරස් ප්‍රමාණය ලබා දීලා ඉවරයි. එතකොට ඒක හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ මූලික පොහොර ඉදීමෙන් පස්සේ අපි නයිට්‍රජන් ලබා දීමක් කරනවා. ඊට පස්සේ තමයි ඔන්න මියුරේට් ඔෆ් පොටෑස් පොටෑසියම් අඩංගු පොහොර නැවත අවස්ථා දෙකකදී වගේ ලබා දෙනවා. ඊට පස්සේ නැවත අපි නයිට්‍රජන් පොහොර ලබා දීමක් කරනවා. ඔය ආකාරයට තමයි පොහොර ලබා දෙන්නේ. හැබැයි මේ ෆොස්ෆරස් මුළු ෆොස්ෆරස් ප්‍රමාණයම DSP ලෙස මූලික අවස්ථාවේදීම ලබා දෙනවා. මුළු නයිට්‍රජන් පොහොර අවශ්‍යතාවයේ මූලික ඉදුම හා ඉක්මතු ඉදුම ලෙස ලබා දෙනු ලැබෙන්නේ දෙවරකදී. මුලින්ම ලබා දෙන්නේ නැහැ අපි. ඊට පසුව ලබා දෙනවා දෙපා. ඊට පසුව දෙපාරකදී තමයි මේ නයිට්‍රජන් අවශ්‍යතාවය අපි සම්පූර්ණ කරන්නේ. එහෙනම් ඒකත් කරදී. එතකොට මේ ගැන කලබල වෙන්න එපා. ඒකත් ඔයගොල්ලන්ට මේක නැහැ.
මේ ගැන කතා කරන්න නැහැ. නමුත් මම පොඩි අවබෝධයක් දැනුමක් ලබා දෙන්න තමයි මේ කිව්වේ. මේක දැනුමක් ලබා ගන්න අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා මේ විවාදා සම්බන්ධ සම්පූර්ණේ. ඒක බලලා ඔයගොල්ලන්ට දැනුමක් ලබා ගන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙනවා වීසාකේ වර්ධනයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වලින්. එතකොට මේකත් අපි දැනට කතා කරන්නේ නැහැ. කලින් නම් මේව කතා කළා. නමුත් එහෙනම් පොඩ්ඩක් මේක සරල උත්තරේ ගන්න බලමු. විභෝගයේ පරිණත අවධිය දින 45 කියලා තියෙනවා. දින 30ක් විතර වගේ තමයි වෙන්නේ ඒක වැරදි. ඊට පස්සේ තියෙනවා මේ ඒ සම්බන්ධයෙන්ම මාස 3 වී ප්‍රභේදයේ දින 40ක වර්ධන අවධියක් තියෙනවා කියලා. ඒතකොට එතන වර්ධක අවධිය දින 21ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මධ්‍ය වර්ධන අවධියේදී සංයුක්ත ඒකාක් හට ගැනීමක් සිදු වෙන මේ පුෂ්ප එමන්ජරි හට ගැනීම සිදු වෙන්නේ ප්‍රජන කවදියේ තමයි මේක හට ගැනීම සිදු වෙන්නේ. හතර ප්‍රභේදයේ ශාක ඝනත්වය හා ජලයේ සුලභතාවය මත පඳුරු දෙමීම ලඳාපවතී. ඒක හරියට ඒක පුතේ. ඒ ප්‍රභේදයේ මත මේ පඳුරු දෙමීම කියන එක ලඳාපවතින ඊළඟ සුගත කියලා තියෙන්නේ ශාක ඝනත්වය සහ ජලයේ සුලභතාවය මත පඳුරු දෙමීම තීරණය වෙනවා. එහෙනම් මේ පිළිතුර නිවැරදි. ඊට පස්සේ බලන්න 40 සත් අවිජන්න ක්‍රම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. කුඩා පරිමාණ කිරි ගොවිපලක දිනුන්ගේ කිරි නිෂ්පාදනය නැංවීමට වර්ණයේ සාර්ථක යොදාගත හැකි වර්ණයේ කිරි කියන්නේ පුතේ තේරීම හොඳ සතුන් තේරීම වර්ණයෙන් පසු පිටලෑම සිදු කරන්නේ නොකෙන්න තේ සතුන් අපි අයින් කරනවා. එහෙමනම් කුඩා පරිමාණ ගොවිපලකෙන් වර්ණය කරන්න බෑ. ඇයි? කුඩා පරිමාණ කියන සත්තු කුඩා ප්‍රමාණයෙන් ඉන්නේ තොර තොර ගන්න බෑ. මහා පරිමාණ ගොවිපලක නම් මේ වර්ණයේ කියන ක්‍රියාවලිය කරන්න තිබුණා. හොඳ සතුන් තෝරලා ගන්න තිබුණා. අලි සතුන් අයින් කරන්න තිබුණා. හැබැයි කුඩා පරිමාණ ගොවිපලක ඒ ක්‍රියාවලිය සිදු කරන්න බෑ. එහෙනම් නිවර්දියවනේ ඒක වැරදි. කෙටි කාලයක් තුළ සතුන්ගේ පළදාය වැඩි කර ගැනීම දෙමුහුන් කිරීම යොදාගත හැකි. ඔව් දුවේ පුතේ මේ දෙමුහුන් කිරීමේදී අපි මුලින්ම කරන්නේ වර්ණය. වර්ණය කළා හොඳ කැහැණු සතුන් තෝර ගන්නවා. වර්ණය කළා හොඳ පිරිමි සතුන් තෝර ගන්නවා. ඒ තෝරගෙන ඒ සතුන් මෙතන මේ ප්‍රභේද දෙකක් වෙන්න පුළුවන්. ඒ සතුන් අතර දෙමුහුන් කිරීමක් කරනවා. එතකොට මේ මවගේ සහ පියාගේ කියන හොඳ ලක්ෂණ දෙකම ඒ ධනිතයින්ට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. ඉක්මනින් අපිට ප්‍රතිඵල වැඩි ඵලදාව ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. එහෙනම් ඒක හරි. දෙමුහුන් දිරිය දෙමුහුන් අවිජන්නේ දිවාසෝ. ඒකට අපි කියන්නේ දෙමුහුන් දිරිය කියලා. ඒ කියන්නේ මවපියන්ට වඩා උසස් ලක්ෂණ දරුවන් තුල පෙන්වීම තමයි මේ දෙමුහුන් දිරිය කියලා. කියන්නේ මේ දෙමුහුන් කිරීමකින් මේ දෙමුහුන් දිරිය ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ B හාසය කියන ප්‍රකාශ දෙකම නිවැරදි. අපිට ඒ ප්‍රකාශ දෙකම නිවැරදි කියලා ගන්න පුළුවන්. එතකොට මේ අහන රසයේ හොඳ ගුණාත්මයෙන් යුතු තුන සෛලේජ්ජල ඇති වඩාත් ප්‍රමුඛ වාෂ්පශීලී මේ ධම්ලේ වුණේ මෙතනදී ඇසිටික් අම්ලයේ තමයි අපි ගන්නෙ. සෛලේජ්ජල කියන්නේ මොකද්ද? තුන සංරක්ෂණය කරගැනීමේ ක්‍රමයක්. තුන සංරක්ෂණය කරගැනීමේ ක්‍රම විදියට හේ නිෂ්පාදනය සහ සෛලේජ් නිෂ්පාදනය ගැන අපි කතා කරලා තියෙනවා. හේ කියලා කියන්නේ අර සාම්ප්‍රදායික තුන සංරක්ෂණය කරගැනීමේ ක්‍රමයක්. සෛලේජ් කියලා කියන්නේ ඊට වඩා තාක්ෂණය යොදාගෙන ඒ සෛල ගබඩා යොදාගෙන මේ තුන සංරක්ෂණය කරගැනීමේ ක්‍රමයක්. එතකොට මෙතනදී මේ සයිලේජ් කියන එක වඩාත් සතුන්ට ප්‍රියජනකයි අර හේවලට වඩා. ඒ නිසා මේ සයිලේජ් හැබැයි හදද්දී අපිට සයිල ගබඩාව සහ ඒ තත්ත්ව පාලනය කර ගැනීම සිදු කරන්න වෙනවා. දැන් මෙතනදී අපි සැලකිලිමත් වෙන මේ නිර්වාය තත්ත්ව තමයි පවත්වා ගන්නෙ. එතකොට එතනදී සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයේ නැවැත්වීම තුළින් තමයි මේ ඍණ වැඩි කාලයක් සංරක්ෂණය කරගන්නෙ. එවන තියෙන 42 ගොවිපල සතුන්ගේ ආහාර දින ක්‍රියාවලිය පිළිබඳ වඩා නිවැරදි ප්‍රකාශය වනුයේ. ආහාර ඇති ප්‍රෝටීන් ජීර්ණයට ආමාශයේ ට්‍රිප්සින් ශාවේ වෙපෙක්සිනෝජන් පෙප්සින් වගේ දේවල් තමයි මෙතනදී ශාවේ වෙන්නේ. සංකීර්ණ ආමාශය තුළ එන්සයිමේ ජීර්ණය සිදු වෙනවා. සංකීර්ණ ආමාශය කියනවා අපි දන්නවා මේ ගවයාගේ සංකීර්ණ ආමාශයේ දින එතකොට මෙතන දිගත්තාම මේ රූමණය විකංශිකාව මේ ජඨරාශය සහ බහුනමී කියලා කියනවා. එතකොට මේ රෝමණය තුළ මේ සුද්ධ ජීවී ජීර්ණය සිදු වෙනවා. ඒ වගේම තමයි මේ ජඨරාශයට අපි කියන සත්‍යාමාශය කියලා. රෝමණයේ විතංසිකාව සහ බහුනෙමී කියනකට අපි කියන පූර්වාමාශය. ජඨරාශයට අපි කියන සත්‍යාමාශය කියලා. මේ සත්‍යාමාශය තුළ සංකීර්ණ ආමාශය තුළ එන්සයිමීය ජීර්ණය සිදු වෙනවා. එහෙමනම් ඒ ප්‍රකාශය වැරදි. කිකිලියගේ වර්ධනයේ වටනය තුළ ආහාර වල එන්සයිමීය හා යාන්ත්‍රික ජීර්ණය සිදුවේ. ඔව් වටනය තුළ ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ මොකද්ද? වටනය තුළ ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ යාන්ත්‍රික ජීර්ණය. ඒතකොට මේ මාංශ පේශීන් සිදුණු ව්‍යුහයක්
යාන්ත්‍රික ජීර්ණය තමයි සිදුවේ. නව පුරුරාමාසය තුල එන්සයිම සාවේ වෙලා එන්සයිමත් එක්ක තමයි මේ වටනය තුලට මේ ආහාර ඇතුළු වෙන්නේ. නැයි වටනය තුල තියෙන එන්සයිම වගේ ජීර්ණය දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා. කුකුලාන්තර රෝමණයක් නොමැති බැවින් සුද්ධ ජීවී ජීර්ණයට උපකාරී වනු පිණිස උණ්ඩුක දෙකක් පීටා ඇත. ඔව් කුකුලාන්තර රෝමණයක් නැහැ. එයා සංකීර්ණ ආමාශයක් තියෙන කෙනෙක් නෙවෙයි. සරලාමාශයයි සතිත්නා මේ කුකුලා කියන්නේ. ඒතකොට මෙයාට උණ්ඩුක දෙකක් පිහිල්ලා තියෙනවා. මේ උණ්ඩුක දෙක තුල සුද්ධ ජීවීන් උණ්ඩුක දෙක තුල සුද්ධ ජීවීන් වාසය කරනවා. සෙලියුලෝස් ඉතා අල්ප වශයෙන් ජීර්ණය වෙනවා. මේක සෙලියුලෝස් ජීර්ණය සඳහා අර ගවයාගේ සිදුවන ක්‍රියාවලිය කිරීම සඳහා සැකසුණු අවයවයක් නෙවෙයි. ඒක සුද්ධ ජීවීන් ඉන්න අල්ප වශයෙන් සෙලියුලෝස් ජීර්ණය වෙනවා තමයි. රෝමණය තුල සිදුවන සුද්ධ ජීවී ජීර්ණය මහාන්ත්‍රය තුල සිදුවන එම ක්‍රියාවලියට. මහාන්ත්‍රය තුල එහෙම ක්‍රියාවලියක් සිදුවෙන්නේ නැහැ. එතනදී මේ ප්‍රකාශය වැරදි. නැත්නම් මෙතන නිවැරදි ප්‍රකාශය විදිහට ගන්න තියෙන්නේ තුන්වෙනි ප්‍රකාශය. මොකද අර ඌරාමාසයෙන් මේ ගත් වෙන එන්සයිමගින් මේ ජීර්ණ ක්‍රියාවලිය දිගටම සිදුවෙමින් යනවා. අයවිලාන බලමු 43 වෙනි ප්‍රශ්නය. සුදු පැහැති බිත්තර දමන කිකිලි වර්ග වනුයේ. සුදු පැහැති බිත්තරේ බිත්තර දමන කිකිලි වර්ග ගැන අපි කතා කරලා තියෙනවා. මෙතනදී මේ වයිට් ලෙගෝන්, බ්‍රවුන් ලෙගෝන් සහ විනෝකා තමයි මේ සුදු පැහැති බිත්තර දාන අය වෙන්නේ. ඊට පස්සේ තියෙනවා බ්‍රොයිලර් සතුන් මැරීමට පෙර ඔවුන් නිරාහාරව තැබීමට ප්‍රධාන හේතුව වන්නේ. එතකොට මේ මෙතනදී මේ සතුන් මරන්න කලින් අපි මේ සතුන් නිරාහාරව තියෙන හැබැයි දැන් මේකත් අපි ගොඩක් දුරට කතා කරන්නේ නැහැ. මේ ප්‍රොසෙසින්, ඒ කියන්නේ මේ මස් නිෂ්පාදනය පිළිබඳව අපි දැන් කතා කරන අඩුයි. මොකද මේක ඔයගොල්ලෝ ජෛවපද්‍ය තාක්ෂණ වේදේ හිම කරනවා නම් එතනදී කතා වෙනවා. ගොඩක් දුරට මේ කතා වෙනවා. නමුත් කුසිකර්මයේ දැන් මේ මස් සැකසීමේ ක්‍රියාවලිය අපි දැන් කතා කරන්නේ බොහොම අඩුවෙන්. මෙතනදී අපි ඒක නිසා මේකේ උත්තරේ විතරක් ගමු. සතුන් මැරීමේ හා සැකසීමේ ක්‍රියාවලිය පිළිසිදුව පහසු. මොකද ඔයගොල්ලෝ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වෙනවා කියන්නේ ආහාර මාර්ගය තුළ විවිධ ද්‍රව්‍ය අඩංගු වෙනවා. ක්‍රියාවලිය වෙනක පිළිසිදුනේ ආහාර මාර්ගය පිළිසිදු කරලා මේ සැකසීමේ ක්‍රියාවලිය පහසු සහ පිළිසිදු කරගන්න තමයි මේ සතුන් නිරාහාරව තබන්නේ. මේ අමානුෂිකය වගේ මෙතන තේනවා නේද? ඔහොත් එහෙම තමයි ඉතින් මේ මස් කියන එක එහෙමයි ඉතින් සතුන් මරලා තමයි ඉතින් අපි මස් ගන්නෙ. එතනදී මේක කොහෙත්ම මානුෂිකව කරන ක්‍රියාවලියක් නෙවෙයි. ඉතින් අමානුෂික ක්‍රියාවලියක් තමයි. ආහාර නිෂ්පාදන මේ ප්‍රමිති සාතික ලබා ගැනීම ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ හිතනවා මේ ISO 14000 කියලා. මොකක්ද මේ ISO 14000 කියලා කියන්නේ? ඒතකොට නිෂ්පාදනයේ නැත්තම් සේවා ස්ථානයේ පිටත බාහිර පරිසරය මනාව කළමනාකරණය කරලා තියෙන ලස්සන්ට යපදවිවත් කියන ක්‍රම හදලා මේ මල් වවලා නේද මේ පාරවල් හදලා ඒව නම් කරලා මේ හැම දෙයක්ම කිසිම අපදව වලින් තොරව කුණු කසල වලින් තොරව ඒවට ක්‍රම බේදලා ලස්සන කළමනාකරණය කරලා තියෙනවා. යාට හම් වෙන මොකද්ද ISO 14000 කියන එක. මේ 9000 හම් වෙන මේකේ තියෙන 9000 නේද ISO 9000 කියන එක හම් වෙනවා. මේ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙන භාවය අනුව මේ ISO 9000 කියන එක ලැබෙනවා. ඊට පස්සේ තියෙනවා 9001. එතකොට මේ 9001 කියලා කියන්නේ මනා තත්ත්ව කළමනා කරන පද්ධතියක්. මනා තත්ත්වයන් මනාව කළමනා කරන පද්ධතියක් පවත්වා ගැනීම සාධිත කරනවා මේ 9001 කියන එකෙන්. එතකොට මේ 22000 කියන එකෙන් ආහාර සුරක්ෂිතතාවය මනාව කළමනාකරණය කිරීම සඳහා පද්ධතියක් තියෙනවා කියන එක තමයි කියන්නේ. එහෙනම් මෙතන අහන්නේ 22000 එන්න ඕනේ මොකද්ද? නිෂ්පාදන ප්‍රමිතිය තමයි 22000 දෙන්න ඕනේ. 22000 දෙන්න මොකද්ද? අපි කියුවේ ආහාර සුරක්ෂිතතාව. 22000 කියුවේ ආහාර සුරක්ෂිතතාව. එහෙනම් එතන දෙන්න ඕනේ ආහාර ආරක්ෂක ප්‍රමිතිය. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ මනා කළමනා කරන පද්ධතියක් පවත්වා ගැනීම තමයි ISO 22000 කරන්නේ. එහෙනම් ආහාර ආරක්ෂාව සම්බන්ධයෙන් එනවා එකේ තියෙනවා හතරේ තියෙනවා නේද? එක හතරෙන් තමයි අපිට විතරක් ගන්න වෙන්නේ. 9000 කියලා කියන්නේ ආහාර ආරක්ෂක ප්‍රතිනිහ නිෂ්පාදන ගුණාත්මක ප්‍රතිනිහ. එතකොට මේ වෘත්තීය සෞඛ්‍ය කියන්නේ 9000 අපි කතා කරන්නේ. එහෙනම් නිෂ්පාදන ගුණාත්මක ප්‍රමිතිය. එතනේ නිෂ්පාදන ගුණාත්මක ප්‍රමිතියෙන් කියන තමයි මෙතනදී නම් 9000 වැදගත් වෙන්නේ නම් පිළිතුරු අංක
හතර තමයි මෙතනදී අපිට ගන්න වෙන්නේ. හරිද ඒ පුතේ මේ අපි දැන් කතා කරලේ මේ මම හිතන්නේ පොඩ්ඩක් ඒ මයික් එක මියුට් කරලා තිබුණා. ඒතකොට අපි දැන් මේ කතා කරගෙන ආවේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඒතකොට මෙතනදී මම කියන්න ඕන බොහොමයක් කාරණා සඳහන් කළා. ඒතකොට බහුවර්ණ ප්‍රශ්න වලට වැදගත් වෙන වැදගත්ම කාරණා ටික තමයි කතා කරගෙන ආවේ. මේ විදිහටම මේ ප්‍රශ්න පත්‍රෝ සියල්ලම සාකච්ඡා කරගෙන යනකොට ඕගොල්ලන්ට ඒ සියලු මේ කරුණු සියල්ලම සම්බන්ධයෙන් ඒ දැනුම ලබා ගන්න පුළුවන් වේවි. ඒතකොට මෙතනදී පොඩි ගැටලුවක් තියෙන මේ 2012 එකත් සාකච්ඡා කිරීම නිසා එතනදී අපි දැනට ඉගෙන නොගන්නා කරුණුත් තියෙනවා. නමුත් මම ඒවා ඒ අවස්ථාවේදී කිව්වා මේ දේවල් දැන් අපි භාවිතා කරන්න නැහැ කියලා. ඒතකොට මේ ප්‍රශ්නවලද අපි ටිකක් අඩුවෙන් තමයි කතා බහ කළේ. ඒතකොට යම් කිසි පොඩි දැනුමක් ලබා ගන්න ඕනේ අපි කර්මයේදී වැදගත් දේ ඔයගොල්ලෝ ඉහළ අධ්‍යාපනයක් ලැබනකොට ඒ අනිවාර්යෙන්ම ඕනේ. දැන්ට භාවිතා නොකළාට ඒක නිසා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හරි. එහෙමනම් අපි දැන් අර කුසි ආර්ථික විද්‍යාව ප්‍රශ්න 4 බලමු. හරි දුවේ පුතේ අපි බලමු අපි 6 වෙනි 46 වෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්න යන්නේ. තිරසාර කෘෂිකාර්මික ක්‍රියා භාවිතා කරන ගොවියෙකු. තිරසාර කෘෂිකාර්මික ක්‍රියා කියන්නේ අපි අපේ භෝග වගාවට සිදුවෙන පුළුවන් අපහසුතා නැත්තම් හානිදායක අවස්ථා පුළුවන් තරම් මගහරවාගෙන හොඳ අස්වැන්නක් කරා යන්න කරන ක්‍රියාකාරකම්නේ. ඒතකොට මෙතනදී තියෙන පිළිතුරු වලින් බලමු නිවැරදි පිළිතුරු. එක ඉහළ භෝග විවිධත්වයක් යොදා ගන්න අතර ගොවිපලෙන් පිටත සම්පත් අඩුවෙන් යොදා ගනි. මෙතනදී මේ මොකද කියන්නේ? අපි තිරසාර ගොවිතැනකට යනවා නම් එහෙනම් අපි මේ සමබර ගොවිතැනක් ගැනයි කතා කරන්නේ. එතෙන්දී අපේ ගොවිපල තුල සියලුම භෝග වර්ග එහෙම නැත්නම් භෝග විවිධත්වය ඉහළව පවත්වා ගන්නවා. ඉහළ භෝග විවිධත්වය පවත්වා ගත්තොත් තමයි එතන තිරසාර බව අපිට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපේ තියෙන සම්පත් පිළිබඳ අපි එහෙනම් අපේ සම්පත් වලින් අපි උපරිම නිෂ්පාදනයට යනවා. බාහිරින් ලබා ගන්න සම්පත් ප්‍රමාණය අඩු කරමින්. පළවෙනි ප්‍රකාශය තිරසර කෘෂිකාර්මය ගැන නිවැරදි ඉතුරු පිළිතුරු ටිකක් බලමු. දෙක කෘෂිකාර්මාන්තයට උපකාරී වන කර්මාන්තවල මුදල් ආයෝජනය කර. මුදල් ආයෝජනය කරනවා කියන්නේ කර්මාන්තවල ඒක තිරසාර කෘෂිකාර්මාන්තයට බලපාන දෙයක් නෙවෙයිනේ. ඒක ආයෝජන. ඒක වැරදි. තුන වැඩිපුර ආදායමක් උත්පාදනය සඳහා නිමැවුම් වැඩි කිරීමට නිෂ්පාදනය වැඩි කර. වැඩිපුර ආදායමක් උත්පාදනය කිරීම නෙවෙයි තිරසර නිෂ්පාදනයේදී අපි කතා කරන්නේ. අපි වර්තමානයේ උපරිම අස්වැන්න ලබා ගනිමින් අපි අනාගතය සඳහා අපේ ගොවිපලේ සම්පත් ආරක්ෂා කරගන්න ඕනේ. එතෙන්දී නිෂ්පාදනය අසීමිත ලෙස වැඩි කරන්න යන්නේ නැහැ තිරසර නිෂ්පාදනයකදී. එහෙනම් ඒකත් වැරදි. හතර ප්‍රධාන වෙනස් වීම වල පිරිවැය වැළැක්වීම සඳහා නූතන ව්‍යාපාර ක්‍රමවේද පවත්වා ගනිමින් පිරිවැය වළක්වන්න බැහැනේ. පිරිවැය වළක්වලා නිෂ්පාදනය වෙනස් වීම වල පිරිවැය වළක්වන්න බෑ. පිරිවැය වෙන බලපෑම අවම කරගන්න අපි උත්සාහ කරන්නේ. ඒක නිසා මෙතන මේ පිරිවැය වළක්වීම සඳහා නූතන ව්‍යාපාර ක්‍රමවේද පවත්වා ගැනීම කියන එක වැරදි. පිරිවැය වළක්වන්න බෑ. පිරිවැය අපිට දරන්න වෙනවා. නමුත් අපි පුළුවන් තරම් පිරිවැය අවම කරගන්න උත්සාහ කරන්න. පහ ශ්‍රේෂ්ඨ කටයුතු වලදී බිම් සැකසීම හා ශ්‍රම පිරිවැය අඩු කර ගැනීම සඳහා රසායනික භාවිත වැඩි කර. තිරසාර කෘෂිකර්මාන්තයේදී අපි රසායනික ද්‍රව්‍යවල භාවිතය හැකියතාක් අවම කරනවා. අත්‍යවශ්‍ය අවස්ථාවලදී විතරයි රසායනික ද්‍රව්‍ය වලට එන්නේ. එහෙනම් පහත් වැරදි. ඒ අනුව අපිට තිරසාර කෘෂිකාර්මික ක්‍රියා භාවිත කරන ගොවියෙක් ගැන නිවැරදි ප්‍රකාශය වෙන්නේ අංක 1. ඉහළ භෝග විවිධත්වයක් යොදා ගන්න අතර ගොවිපලෙන් පිටි සම්පත් අඩුවෙන් යොදා ගැනීම. ඊළඟ බලන් දුවේ පුතේ 47 ප්‍රශ්නයට සහ 48 ප්‍රශ්නයට අපිට දීලා තියෙනවා භෝගයක මුළු නිෂ්පාදන වියදම පහත දක්වා ඇත. භෝගයේ මුළු නිෂ්පාදන වියදම තමයි දක්වලා තියෙන්නේ. මෙන්න මේ වගේ අපිට දීලා තියෙනවා සමීකරණයක්. මොකක්ද දෙකේ තියෙන්නේ? y සමානයි 140 ධන 60 x ඍණ 12 x වර්ග ධන 2 x ධන. බලන්න දුවේ පුතේ මෙතන y කියලා කියන්නේ නිෂ්පාදන වියදම. මේ තියෙන නිෂ්පාදන වියදම x වලින් නිරූපණය කරලා තියෙන්නේ නිමැවුම් ප්‍රමාණය. නැත්නම් නිමැවුම් ඒකක ගාන. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන ප්‍රමාණයනේ. එතනින් කියන්නේ යුනිට්ස් කීයක් හදනවද කියන එකනේ. හරි. අපෙන් අහනවා ඉහත සමීකරණයට අනුව ස්ථාවර වියදම විය යුත්තේ.
හොඳට මතක තියාගන්න. මේ මුළු පිරිවැය චිත්‍රය තුළ ස්ථාවර පිරිවැයට නිමවුම් ප්‍රමාණයේ බලපෑමක් නැහැ. නිමවුම් ඒකක ගානේ බලපෑමක් නැති එකම පදයේ තියෙන මෙච්චරයිනේ. මෙතෙන්ටත් ඒකක ගාන බලපාලා මෙතෙන්ටත් ඒක ගාන බලපාලා මෙතෙන්ටත් ඒකක ගාන බලපාලා. එහෙනම් ස්ථාවර පිරිවැය වෙන්න ඕනේ. ස්ථාවර පිරිවැය වෙන්නේ මේ නිමවුම් මේකක වල බලපෑමක් නොමැති කොටස මේ සමීකරණය තුල නම් 140 කියන එක තමයි ස්ථාවර පිරිවැය වෙන්නේ. බලන්න ස්ථාවර පිරිවැය 140 කියලා අපිට 4 වෙනි පිළිතුරේ දීලා තියෙනවා. ඊළඟ 48 අහනවා සාමාන්‍ය විචල්‍ය පිරිවැය සූත්‍රය වලින්. දැන් ඔන්න ඔයගලට ගැටලුව. මොකද්ද? දැන් මේ මුළු පිරිවැයේ මේක ස්ථාවර පිරිවැය නම් මේක නේද විචල්‍ය පිරිවැය වෙන්නේ. මේක තමයි වේරියබල් කොස්ට් එක. හැබැයි පුතේ අපෙන් අහන්නේ වේරියබල් කොස්ට් එක නෙමෙයි. ඇවරේජ් වේරියබල් කොස්ට්. එහෙම නැත්නම් සාමාන්‍ය විචල්‍ය පිරිවැය. විචල්‍ය පිරිවැය තියෙනවා 60x ඍණ 12x වර්ග ධන 2x ධනය කියලා. එතකොට මෙතන යුනිට් ගාන. එහෙම නැත්නම් ඒකක ගානෙන් මුළු විචල්‍ය පිරිවැය බෙදුවම තමයි අපිට සාමාන්‍ය විචල්‍ය පිරිවැය ලැබෙන්නේ. එහෙනම් මේ විචල්‍ය පිරිවැය දීලා තියෙන්නේ යුනිට් x ගානකට. ඒකක x ගාන නිෂ්පාදනයේදී විචල්‍ය පිරිවැය තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් එක ඒකකයක් සඳහා විචල්‍ය පිරිවැය හොයන්නේ කොහොමද? මේ උත්තරේ ඒකක ගානෙන් බෙදෙන. එතකොට අපිට මේ ධන ඍණත් එක්ක x වලින් බෙදන්න බැහැනේ. අපි පොදු එක පොදු පොදු වගේ එළියට ගමු x පොදුයි. එහෙනම් 60 ඍණ 12යි x වර්ගයෙන් x එකක් ගත්තම එකක් ඉතුරු වෙනවා. ධන ඝණයෙන් එකක් ගත්තම වර්ගයක් ඉතුරු වෙනවා. බෙදනවා x වලින්. මේ x මේ x කැපලා ගියාම සාමාන්‍ය විචල්‍ය පිරිවැය අපිට ලැබෙනවා 60 ඍණ 12යි x ධන 2යි x වර්ගය කියලා. බලන්න මේ උත්තරයක් තියෙනවද කියලා. හතර වෙනි පිළිතුර තියෙනවා නේද? 60 ඍණ 12යි x ධන 2යි x වර්ගය. පිළිතුර අංක 4. ඊළඟට බලන්න 49. ගොවිපලක සේවක සංඛ්‍යාව වැඩි වීමත් සමග මුළු නිෂ්පාදනය. අපි යෙදවුම් ප්‍රමාණය වැඩි කිරීමත් එක්ක නිෂ්පාදනය වෙනස් වෙන ආකාරය මෙතන අහන්නේ. සේවක සංඛ්‍යාව වැඩි කරනකොට ක්‍රමයෙන් නිෂ්පාදනය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වේගකින් වැඩි වෙලා ඊට පස්සේ අපේ අමුද්‍රව්‍ය සීමා සහිත වෙනවා. ඒ වගේ අනෙකුත් සාධක සීමා සහිත වෙනකොට නිෂ්පාදනය වැඩි වීමේ වේගය අඩු වෙනවා. එනම් සීග්‍රයෙන් වැඩි වෙලා වැඩි වීමේ වේගය අඩු වෙන්න ඕනේ සේවක සංඛ්‍යාව වැඩි කිරීමත් එක්ක. පිළිතුර අංක 4. 50. ගොවිපලක මුළු නිෂ්පාදනය එහි උපරිමයට ළඟා වන විට. මෙතන මේ මුළු නිෂ්පාදන වක්‍රය ගැන කතා කරන්නේ. අපි බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔයාලට මතක ඇති මුළු නිෂ්පාදන වක්‍රය ආන්තික නිෂ්පාදන වක්‍රය සහ සාමාන්‍ය නිෂ්පාදන වක්‍රය අපි එක ප්‍රස්ථාරයක සටහන් කරා. මේ වගේ ප්‍රස්ථාරයක් ඇන්ද මතකයිද? මේක තමයි මුළු නිෂ්පාදන වක්‍රය. මේ මුළු නිෂ්පාදන වක්‍රයේ නිෂ්පාදනයේ උපරිම වෙන අවස්ථාව වැඩි වීමේ වේගය මේ වෙන අවස්ථාව අපි මෙතෙන්දී මාර්ජිනල් ප්‍රොඩක්ෂන් එක මේ විදිහට ලකුණු කරා. මාර්ජිනල් ප්‍රොඩක්ෂන් කියන්නේ මොකද්ද? ආන්තික නිෂ්පාදනය. එතකොට කොහොමද එකෙන්නේ? මෙන්න මෙහෙම වැඩි වෙලා මෙතනින් අඩු වෙලා මෙයා මෙතෙන්දි බිඳුව වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය නිෂ්පාදනය ඒකත් මෙහෙම වැඩි වෙනවා. හැබැයි මෙතෙන්දි මෙහෙම වැඩි වුණාට මෙතනින් අඩු වෙලා මෙහෙම ගිහිල්ලා මෙහෙට යනවා. මෙන්න මේ අවස්ථාව දැන්. ඔන්න ඔහොම එකන්නේ අපි ඇන්නේ. අපි මේවා නිෂ්පාදනයේ ප්‍රධාන කලාප තුනකට බෙදුවා. මේක පළමු කලාපය, මේක දෙවෙනි කලාපය, මේක තුන්වෙනි කලාපය. එතකොට පුතේ මෙතන මේ කලාප තුනේ ක්‍රියාකාරීත්වය ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක අපෙන් ප්‍රශ්නේදී අහන්නේ ගොවිපලක මුළු නිෂ්පාදනයේ උපරිමයට ළඟා වෙන විට. මෙන්න මුළු නිෂ්පාදනයේ උපරිමයට ඇවිල්ලා මේක තමයි ටෝටල් ප්‍රොඩක්ෂන් එක. මේ තියෙන්නේ සාමාන්‍ය නිෂ්පාදනය, මේ තියෙන්නේ මාර්ජිනල් ප්‍රොඩක්ෂන්, එහෙම නැත්නම් ආන්තික නිෂ්පාදනය. එතකොට මුළු නිෂ්පාදනයේ උපරිම වෙන අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍ය නිෂ්පාදනයේ අඩු වෙමින් යනවා. හැබැයි ආන්තික නිෂ්පාදනයේ බිඳුවක් වෙලා. එතනින් අපිට උත්තරේ එනවනේ. සාමාන්‍ය නිෂ්පාදනයේ බිඳුවයි කියන එක වැරදි. සාමාන්‍ය නිෂ්පාදනයේ ධනාංගයක්. ආන්තික නිෂ්පාදනයේ බිඳුවේ හරියටම හරි. ආන්තික නිෂ්පාදනයේ බිඳුවයි.
තුනේ කියන සාමාන්‍ය නිෂ්පාදනය උපරිමයට ළඟාවි. මේ සාමාන්‍ය නිෂ්පාදනය උපරිමයට ළඟාවෙන්නේ ඒ ලක්ෂයේදී. මේ ලක්ෂයෙන් පස්සේ සාමාන්‍ය නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරේ වැරදි. අතර ආන්තික නිෂ්පාදනයත් උපරිමයට ළඟාවි. ආන්තික නිෂ්පාදනයේ බිඳුවයි. ආන්තික නිෂ්පාදනයේ සාමාන්‍ය නිෂ්පාදනයට සමාන වේ. ඒ සිදුවෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. ආන්තික නිෂ්පාදනය සහ සාමාන්‍ය නිෂ්පාදනය සමාන වේ. එනම් පුතේ මෙතන පිළිතුර ආන්තික නිෂ්පාදනයේ බිඳුව වේ. මෙතෙන්ද චුට්ටක් මේ ප්‍රස්තාරයත් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ ප්‍රස්තාරයේ තියෙන්නේ අපේ නිෂ්පාදනය ප්‍රධාන කාල තුනකට බෙදලා තියෙනවා. පළවෙනි කාලය තමයි මෙතෙන්දී සාමාන්‍ය නිෂ්පාදනය average production සමාන වෙනවා ආන්තික නිෂ්පාදනය. සාමාන්‍ය නිෂ්පාදනය ආන්තික නිෂ්පාදනයෙන් සමාන වෙන අවස්ථාව දක්වා කාලය තමයි අපි පළමුවන නිෂ්පාදන අවධිය කියලා කියන්නේ. එතෙන්දී බලන්න මුළු නිෂ්පාදනයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය අඩු වෙන්න පටන් අරන් එහෙමත් නැත්නම් අපි කියනවා හීනවන පළ ලැබීම ආරම්භ වෙනවා කියලා. මේ ඒ ලක්ෂයෙන් පස්සේ නිෂ්පාදනතාවය අඩු වෙනවා. ඊට පස්සේ මේ සාමාන්‍ය නිෂ්පාදනයේ සහ ආන්තික නිෂ්පාදනයේ සමාන වෙන අවස්ථාවේ ඉඳන් ආන්තික නිෂ්පාදනයේ බිඳුව වෙන අවස්ථාව අපි දෙවැනි නිෂ්පාදන කලාපය කියලා වර්ග කරනවා. එතෙන්දී මුළු නිෂ්පාදනයේ උපරිම ලක්ෂයට ළඟා වෙනවා. ඒ වගේම ආන්තික නිෂ්පාදනයේ බිඳුවයි සාමාන්‍ය නිෂ්පාදනය අඩු වෙමින් යනවා. එතකොට මෙතන විශේෂත්වය තමයි මුළු නිෂ්පාදනය උපරිමයි ආන්තික නිෂ්පාදනය බිඳුවයි. ඊට පස්සේ තුන්වෙනි කලාපයට එනකොට සාමාන්‍ය නිෂ්පාදනයත් බිඳුව වෙනවා ආන්තික නිෂ්පාදනය ඍණාගයක් ගන්නවා. මුළු නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් මතක තියාගන්න නිෂ්පාදකයේ රැඳිය යුත්තේ මෙන්න මේ දෙවැනි නිෂ්පාදන කලාපය තුළ තමයි ආර්ථික ලාභ ලැබීම සඳහා. ඕක තමයි අපි මේ නිෂ්පාදන වක්‍රය ආශ්‍රයෙන් පැහැදිලි කරන්නේ. එතකොට දුවේ එහෙනම් මේ ආර්ථික විද්‍යා ප්‍රශ්න හතරත් අපි සාකච්ඡා කරා. එහෙනම් ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කළා අවසානයි. හරි එතකොට මේ MCQ ප්‍රශ්න පත්‍ර අපි කලින් ප්‍රශ්න 25ක් සාකච්ඡා කරලා තිබුණා. අවසාන ප්‍රශ්න ටික අපි අද දවසේ සාකච්ඡා කළා. ඊළඟ අපිට තියෙන්නේ මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයත් ඉතාම වැදගත්. මොකද මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයට අපිට ඉතාම පහසුවෙන් ලකුණු ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතා කෙටි ප්‍රශ්න තමයි මෙතනදී උත්තර තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අපිට දැනුම තියෙනවා නම් ඉතාමත් පාසයෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීලා ලකුණු ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනදිත් මේක ලියන ආකාරය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම වුණොත් මේ විභාගගත ප්‍රශ්න පත්‍රයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා අපිට යන්න හැකියාව ලැබෙනවා. බලන්න පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා. පාසල කෘෂි විද්‍යාව හදාන ශිෂ්‍යයෙකු දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පහත දැක්වෙන ව්‍යුහය නිර්මාණය කර ඇත. යම් කිසි නිර්මාණයක් එයා හදලා තියෙනවා. දැන් මෙතනදී මේ කාලගුණික මධ්‍යස්ථාන මේ කාලගුණික මධ්‍යස්ථානයේ මගින් මේ කාලගුණයට අදාළ ඒ දත්ත ලබා ගැනීම සිදු කරනවා. මෙතනදී විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ විශේෂයෙන් වැදගත් වන ඒ කාලගුණික දේශගුණික දත්ත ලබා ගැනීමේදී කෘෂි කාලගුණික මධ්‍යස්ථානය කියන එක අපි භාවිතා කරනවා. එතකොට මේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක තියෙන උපකරණ ගැන අපි කතා කරලා තියෙනවා. සාමාන්‍ය කාලගුණික මධ්‍යස්ථානය කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක වෙනස් වෙන්නේ කොහොමද කියන එක කතා කරලා තියෙනවා. දැන් මේ කරුණ කිව්වහම මේ කරුණ නැවත පොඩ්ඩක් බලන්න අමතක නම් අපි ඒවත් ඒ අවස්ථාවලදී කතා කරගෙන යමු. එතකොට මේ මොන වගේ ව්‍යුහයක්ද මේ හදලා තියෙන්නේ? මෙතන හදලා තියෙන්නේ මොකද්ද? මේ අනිලමානය. අනිලමානය අපි මොකටද භාවිතා කරන්නේ? සුළඟේ වේගය බලා ගැනීම සඳහා. අපි දන්නවා මේ අනිලමානය සහ සුළං දිශා දර්ශකය කියන එක මේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක ස්ථාපනය කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේවා මීටර් 2ක පමණ උසින් තමයි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක ස්ථාපනය කරන්නේ. හැබැයි සාමාන්‍ය කාලගුණික මධ්‍යස්ථානයක මේක විවිධ උස ප්‍රමාණයෙන් ස්ථාපනය කළ විවිධ උස මට්ටම්වලදී සුළඟේ වේගය සහ දිශාව ලබා ගන්නවා. අපිට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ භෝග සිටවන මට්ටමේදී තියෙන සුළඟේ වේගය තමයි. අපි දන්නා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 8 ඉක්මවාට පසුව භෝගවලට හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ මොකද්ද හදලා තියෙන්නේ? මේ ව්‍යුහයට සුසු නමක් සඳහන් ගන්න මේ අනිලමානය සමයි සාදලා තියෙන්නේ. මේකෙන් සුළඟේ වේගය අපිට බලා ගන්න පුළුවන්. දැන් මේකෙන් දැන් මේ වේගය අපිට යම්කිසි වටගාන්න අනුව
දත්තයා කෙන විදියට හදා ගන්න. ඉතින් දිනු අනිල මානවල ඒක අපිට දකින්න ලැබෙනවා. නමුත් දැන් මේකෙන් සමහර එහෙම පාටාග්ය ලැබෙන්නේ නැති වුණා. නමුත් මේක කරකින වේගය අනුව අපිට අදහසක් ගන්න පුළුවන්. හිමින් කරකින සුළඟේ වේගය අඩුයි. වේගයෙන් කරකින සුළඟේ වේගය වැඩි. දැන් සුළඟ දිශා දර්ශකය. ඒ සුළඟ දිශා දර්ශකයත් දිශාවලට අනුව නිවදු ස්ථානගත කරලා තියෙන්න ඕනේ. ඒ මගින් අපි එතන දන්නවා ඒ දර්ශකයක් තියෙනවා ඊතලයක්. ඒක සුළඟට කරකින දිශාව අනුව ඊ තිස මුහුණලා තියෙන දිශාවෙන් තමයි සුළඟ හමාගෙන ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. හරි මෙම උපකරණයේ තිබිය යුතු අංග අතරින් එකක් අනුභව කුසි විද්‍යා ගුරුවරයා විසින් ශිෂ්‍යයාට පෙන්වා දෙන්න ලදී. ඉතින් ඒ අංගය ගැන තමයි මෙච්චර වෙලා කතා කරේ මොකද සුළඟ දිශා දර්ශකය. ඒතර සුළඟේ වේගය වගේම සුළඟේ දිශාව ගැනත් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙම අඩුපාඩුව සපුරාගත් පසු මෙම උපකරණයෙන් ලබාගත හැකි ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. එතකොට මෙතනදී දිශා දැන් සුළඟ දිශා දර්ශකය සමීකරණේ. එතකොට එhmenනම් සුළඟේ දිශාව අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. මේ සුළඟේ දිශාව දැනගත්තාම මොකක්ද අපිට තියෙන වැදගත්කම? වැදගත්කම තමයි අපිට කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේදී නැත්නම් බියර ඉසීමේ වගේ එකක් භාවිතා කරලා ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමේදී සුළඟේ දිශාව වැදගත් කරලා සුළඟ මේ පැත්තට යනවා. අපි මෙහෙට මේ මෙහෙත් විද්දොත් එහෙම මොකද වෙන්නේ? ඒ සියල්ල මේ අපේ මූලර තමයි වදින්නේ. එවනම් අපි දැන් සාමාන්‍යයෙන් කියන ක්‍රමය තමයි මේ සුළඟ දැන් මේ පැත්තට එනවා නම් ඒ පැත්තට එන විදිහ තමයි අපි මේ ගමන් කරන්නේ. එහෙම නැත්නම් අපි කලින් කතා කරනවා මේ සුළඟේට විරුද්ධ දිශාව දැන් මේ සුළඟ එන දිශාවට විරුද්ධ දිශාවට ආවොත් එහෙම මේ පැත්තේ සුළඟ ආවොත් එහෙම අපේ ඇඟට එනවා. සුළඟ මෙහෙන් එනවා නම් ඒ කියන්නේ සුළඟේ දිශාවට මේ විද්දොත් එහෙම ඈතට ගිහිල්ලා මේක වැටෙනවා. නමුත් දැන් කරන්නේ මොකද්ද? ඒ ලම්බකව සුළඟේ දිශාව ලම්බකව තමයි අපි මේ කුසල සායන්දව විසීම සිදු කරන්නේ. එතකොට කුසල සායන්දව ඈතට මෙහෙම පැත්තට ගිහිල්ලා වැටෙනවා. ඒ විදිහට තමයි අපි විදින්නේ කුසල සායන්දව විසීම සිදු කරන්නේ. එහෙමනම් මේ කුසල සායන්දව විසීමේදී නම් දැන් දිශාව දැනගන්න ඕනනේ. අපි නිකම් මෙහෙම බලවට අපිට හිතන්න පුළුවන් නිකන් සුළඟ කොහෙන්ද එන්නේ කියලා. මොකද හරියටම අදහසක් ගන්න අමාරුයි. එහෙනම් මෙතනදී මේ සුළඟ දිශා දර්ශකය භාවිතා කරලා ඒ කුසල සායන්දව විසීම සඳහා දිශාව තීරණය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සුළඟේ වේගය ගැන අදහසක් තියෙනවනම් සුළඟේ දිශාව සහ වේගය දැන් සමහර දෙනාක අපි ලොකු ඉඩමක් තියෙනවා එකතරම් බැලුවා මෙතන දැඩි සුළඟක් එනවා යම් කාලවල සුළඟේ වේගය ඉතා වැඩි. ඒ වගේම එන්නේ කොහෙන්ද කියලාත් අපි දන්නවා. එහෙනම් එතනට අපිට සුළං බාධකයක් ඉදි කරන්න වෙනවා. සුළං බාධකයක් ඉදිරියට අපිට සාක වලින් බාධකයක් ඉදි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොළෙදී මේ වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. තහඩු ඒ වගේ දෙයක් භාවිතා කරන්නත් පුළුවන්. වඩාත්ම හොඳ සාක වලින් සුළං බාධකයක් ස්වභාවික සුළං බාධකයක් ඉදි කිරීම තමයි. ඒ කොටස අපි කතා කරේ. බලන්න වගා කළ හැකි බොහෝ ඉඩම් පාසු හායනය. පාසු හායනය කියලා වචනයක් කතා කරනවා වගා කිරීම නුසුදු තත්ත්වයට පත් වීම. මොකද්ද මේ පුතේ මේ පාසු හායනය කියලා කියන්නේ මේ ඉඩම් වල භූමියේ අනිසි භාවිතය හෝ දුර්වල කලමනාකරණය. ඒ කෘෂිකාර්මික පිළිවෙත් සිදු දුර්වල කලමනාකරණයේ හේතු කොටගෙන පසේ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පිරිහීම තමයි පාසු හායනය කියන්නේ. මේ පාසු හායනය නිසා මොකද මේ වගා පස වගාවට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ පාසු හායනයේ ලක්වීම නිසා තමයි අද දවසේ අපිට මේ ලොකු ප්‍රශ්න වලට මුහුණ පාන්න සිදු වෙලා තියෙන්නේ. ඵලදායිතාවයේ අඩුවේ නිෂ්පාදනය අඩුවේ අස්සන්න අඩුයි. පාසු හායනයේ හේතු වල සාධක තුනක් සඳහන් කරන්න කියන මොකද්ද? එක කාරණයක් තමයි මතුවෙන සාරවත් පහ සෝදාගෙන යාම. අපි පාසු සංරක්ෂණ ක්‍රම නිසි ආකාරයෙන් කලමනාකරණය කර නොතිබීම නිසා මතුපිට ඒ පස සෝදාගෙන යන නිසා මොකද වෙන්නේ? පාසු හායනය සිදු වෙනවා. භූමි පරිහරණයේදී අවිධිමත් කලමනාකරණය. එතකොට පසේ ජලවහන තත්ත්වයි පාලනය කරන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය අවිධිමත් ලෙස භාවිත කරනවා. පොහොර අවිධිමත් ලෙස භාවිත කරනවා. විධිමත් භාවයක් නැහැ. කාබනික පොහොර ගැන කිසිම අවධානයක් යොමු කරන්නේ රසායනික පොහොර මත පමණක්ම විශ්වාසය තියෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා පාසු හායනය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පාසු pH අගය වෙනස් වීම. මේ පාසු pH අගය වෙනස් වීම නිසා පස ලවණත ආම්ලිකතාවයට පත් වෙන්න පුළුවන්, ගවණතාවයට ශාරීරතාවයට පත් වෙන්න පුළුවන්. එහෙම තත්ත්ව ඇති වුණොත් ඒ ආම්ලිකතාවයට ඇති වුණොත් මේ පසේ රෝග වගා කිරීම අපහසු වෙනවා. තාක් වලට කල්ජ ලවණ පරිජ පෝෂක අවශෝෂණය කර ගැනීමේදී විද ගැටුව ඇති වෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා පාසු හායනයේ ඵල විපාක තුනක් සඳහන් කරන්න. මොනවාද මේ
පාංශු හායනේ අහපත් ඵල විපාක මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්. අපි කලින්ම කිව්වා මේ ප්‍රශ්නේ පටන් ගනිද්දිම කිව්වා පස මොකක්ද වෙන්න උදාන. පස නිසල වෙනවා. පස හොදගෙන ගිහලා පස්සේ ගැඹුරට වෙනවා. පස නිසල වෙනවා. පාංශු හායනේ අහපත් බලපෑම ගෝගා නුසුසුත්වයට පත් වෙනවා. අස්සන්න අඩු වෙනවා. පස තද වෙන්න පුළුවන්. තද වෙලා ජල වහනය කියලා කියන්නේ මොකද්ද? වැඩි ජලය බැස යාම. ජල වහනය කිරීම කියන්නේ වැඩි ජලය බැස යාමට සැලැස්වීම. ඒ සඳහා උපක්‍රම අපි විසින් යෙදීම. එනම් මේ පස තද වෙලා ජල වහනය දුර්වල යන්න පුළුවන්. ඒ වගේම තමයි pH එකේ වෙනස් වෙනවා. අපි කිව්වා pH එකේ වෙනස් වෙනවා. pH එකේ වෙනස් වීමේ සිදුන අහිතකර ප්‍රතිඵලය මොකද්ද? ඒ පෝෂක අවශෝෂණයේදී සාක වලට පෝෂක අවශෝෂණයේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් බාන්දේ මුතේ මේ ප්‍රශ්න වලට පිළිතුරු ඉතාමත් සාර්ථක ලෙස අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ප්‍රශ්න වලට උත්තර දුන්න තවන සියලුම ලකුණු ටික ලබා ගන්න පුළුවන්. පාංශු හායනයේ ලක්කු පසක් පුනරුත්ථාපනය කළ හැකි නැවත යථා තත්ත්වයට පත් කිරීමට තිබුණු තත්ත්වයට පත් කිරීමට කරන්න පුළුවන් ක්‍රම දෙකක් අහනවා. මොනවාද කරන්න පුළුවන්? මෙතනදි විශේෂයෙන්ම අපි මේ පස පාංශු ඛාදනය ගැන කතා කරන්නේ උඩුපා සෝදාගෙන යාම හිම ගැන කතා කරන්නේ අහිතකර දෙයක් විදිහට. එහෙමනම් පාංශු සංරක්ෂණ ක්‍රම වේදයන් අනුගමනය කිරීමෙන් පාංශු හායනය වළක්වා ගන්න පුළුවන්. සුදුසු ක්‍රමය තුල pH එකේ පාලනය. pH එකේ නිසා ගැටලු ඇති වෙනවා pH එකේ වෙනස් වීම නිසා. එහෙනම් pH එකේ පාලනය කරනවා නම් පාංශු හායනය වළක්වා ගන්න පුළුවන්. දියුණු වගා ක්‍රම භාවිතය තුළින් ඒ සුද්ධ ජල සම්පාදන ක්‍රම වගේ භාවිතා කරලා කරන දියුණු වගා ක්‍රම මගින් පාංශු හායනය බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා මොකද්ද සාගසිය පැවැත්ම සහ සුද්ධ ජීවීන් සමග විවිධ සම්බන්ධතා ගොඩනගා ගනී. ඇතැම් සාකල පෝෂණය රඳා පවතින්නේ දිලි මූල දිව්‍ය සම්බන්ධතාවේ මතෙ. මෙම මූල දිව්‍ය සම්බන්ධතාවේ නම් කරන්න. මොකද්ද මේ මූල දිව්‍ය සම්බන්ධතාවය කියලා කියන්නේ? ඒකට අපි දන්නවා මේ සමහර වෙලාවට සාක තියෙනවා. මේ අපි සාකයක් ගත්තාම මේ විශාල සාකයක් කියනවා මේක මේ මුල මේ විශාල ප්‍රදේශය පුරා මේ විදිහට පැතිරලා තියෙන මුලක්. විශේෂ ප්‍රදේශය පුරා පැතිරලා තියෙන මුලක්. ඔය තියෙන්නේ මුල. ඊට පස්සේ මොකද වෙන්නේ මේ දිලීරයක් ඇවිල්ලා මේ මුලත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් දිලීරයක් ආවම මුලත් එක්ක සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා එයාගේ දිලීර ජාලය මේ මුල තියෙන ප්‍රදේශයටත් වඩා ඉතා විශාල ප්‍රදේශයක පතුරවා ගන්නවා. ඔන්න ඔබ තමයි මේ පුතේ දිලීරක මූල සම්බන්ධතාවය කියලා කියන්නේ. එහෙනම් මේ දිලීරක මූල සම්බන්ධතාවය ඇති වෙන්නේ කවුරු සමගද? උසස් සාකයක් සමග දිලීරයක් තමයි මේ දිලීරක මූල සම්බන්ධතාවය ඇති කරගන්නේ. මෙතනදී මේ දිලීරය මගින් මේ සාකයෙන් මේ කාබනික ආහාර අරගෙන යාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවා. දිලීරය මොකද කරන්නේ? අපි එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන යා නිකන් බලාගෙන ඉන්නේ නැහැ. මේ ප්‍රදේශයේ තියෙන මේ විශාල ප්‍රදේශයක තියෙන කාර්ය ලවණ සහ ජලය අවශෝෂණය කරලා සාකයට ලබා දෙනවා. අන්න එහෙනම් මොකද්ද? දෙදිනාටම ප්‍රයෝජන සැලසෙනවා. දෙදිනාටම වාස සැලසෙනවායි මේකට කියනවා සහජීවී සම්බන්ධතාවයක් කියලා. මෙතන සම්බන්ධතාවය තියෙන කවුරු සමගද? දිලීරය සහ උසස් සාකයක් සමග. හරි. ඊට පස්සේ අනිල් දෙවෙනි එක බලන්න රෛල සාකල පෝෂණයට උපකාරී වෙන මූලික ඇතුළේ බැක්ටීරියාව නම් කරන්න හරි පහසු ප්‍රශ්නයක්. මොකද්ද? රයිසෝබියම් තමයි මේ මූලික ඇතුළේ බැක්ටීරියාව. රයිසෝබියම් මොකද කරන්නේ? මේ රෛල සාකල මුල් මත ජීවත් වෙමින් වායුගෝලීය නයිට්‍රජන් තිර කරලා සාකයේ නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නයිට්‍රජන් ලබා දෙන පසකට ඒව ලැබෙනවා. හරි. ඊළඟට බලන්න D කොටස. කොටස් කීපයක් තියෙනවා. ගොවියෙක් કૃතිම පොහොර 20%කින් કૃතිම පොහොර භාවිතය 20%කින් අඩු කිරීමට තීරණය කළේ. ගොවියෙක් දැන් මේ કૃතිම පොහොර රසායනික පොහොර දිගින් දිගටම භාවිත කරනවා. එයා හිතනවා එයා නිවැරදිව හිතලා තියෙනවා නේද? එයා දන්නවා මේක එකපාර අඩු කරොත් එයාගේ වගාව විනාශ වෙලා යනවා. දැන් මේ දැන් වර්තමානයේ කළා වගේ වර්තමානයේ මොකද්ද කළේ? වර්තමානයේ මේ රසායනික පොහොර භාවිතය එකපාරට 100%කින් අඩු කරන්න උත්සාහ කළා. ඒතොර ඒක අවසාන ප්‍රතිඵලය උනේ මොකද්ද? වගාවල් විනාශ වෙලා යනවා. හැබැයි මේ ගොවියා ඊට වඩා බුද්ධිමත් විදිහට කල්පනා කරලා තියෙනවා. එයා 120%කින්ද මේක හරි. 10%කින් 120%කින්. කාබනික පොහොර සුලභව නොතිවීම නිසා එමගින් කෘතිම පොහොර ප්‍රතිස්ථාපනය කළ නොහැකි බවට පෙනී ගියේ. හැබැයි එහෙම වුණත් දැන් මේ කාබනික පොහොර ඒත් යාර 120%කින් අඩු කරලවත් අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න බැරි වුණා. බලන්න නේද? 100%කින් අඩු කරලා නම් මොනවා වෙයිද නේද? 120%කින් අඩු කරලා බලන්න බැරි වුණා කියලා කියන මේ කියන්නේ 2012 කියන්නේ නේද? මේ කාලෙ මේ දේවල් ගැන අවබෝධයක් තිබිලා තියෙනවා දැන් නැති වුණාට. එතකොට අහන්නේ මොකද්ද?
ඉතින් පොර අඩු කිරීම නිසා භෝගස්සන සිදුවන බලපෑම අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක්. ඉතින් මෙයා දැන් 120 න් අඩු කළාත් එයාට අවශ්‍ය කාබනීය පොර ප්‍රමාණය හොයා ගන්න බැරි වුණා භෝග භගාවට අහිතකර බලපෑමක් වුණා ඒක අවම කරගන්න මොකද්ද කරන්න කියලා තමයි අහන්නේ මොකද්ද? එපමණක් මේ දැන් කරන්න දෙයක් නෑ දියර පොහොරක් වගේ අරගෙන ඒ සාක පත්‍ර මතට ලබා දෙන්න පුළුවන් ඒතකොට ඉක්මනින් මේ පෝෂක සාකයට ලැබිලා සාකයේ පෝෂක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි අර නිර්දේශිත පොහොර ප්‍රමාණය පිටින්නට කිහිප වරක් යෙදීම මගින් මේ භෝගයට සිදුවන බලපෑම අවම කරගන්න ලබන එකපාර ඉදුවත් එහෙම ඒවා සාකයට යම් කිසි ප්‍රමාණයක් උරා ගන්නවා ලබා ගන්න නමුත් වැඩි ප්‍රමාණයක් අපතේ යන්න පුළුවන්. නමුත් අර වරින් වර ටිකෙන් ටික යෙදුවත් මේකෙන් වැඩි ප්‍රමාණයක් සාකයේ විසින් ලබා ගන්න. දෙවැනි එක බලන්න ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක විසින් මෙම ගොවිපලට ඔහුගේ ගොවිපලේ සහ මුළුතෙන්ගේ අපද්‍රව්‍ය යොදා කොම්පෝස්ට් සාදා ගන්නා ලෙසට උපදෙස් ලබා දෙන්නලි. ඔහු ඒ පුතේ මේ ගොවිපල සහ මුළුතෙන්ගේ අපද්‍රව්‍ය භාවිතා කරලා අපිට කොම්පෝස්ට් එහෙම නැත්නම් කාමනික පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ මගින් අපේ අපද්‍රව්‍ය කළමනාකරණය සිදු වෙනවායි ගොවිපලේ තියෙන අපද්‍රව්‍ය වඩා හොඳින් කළමනාකරණය කරගන්න ඉවත් කරගන්න ඒ මගින් ශේෂය පිරිසිදු කරගන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. ගොවියා විසින් මේ උපදෙස් අනුගමනය කළ යුත්තේ මන්දයි හේතු දෙකක් සඳහන් කරලා මේ උපදෙස් දුන්නයි මෙයා මේ උපදෙස් පිළිපදින්න ඕනේ. කුසිකර්ම උපදේශක කියලා ගියා. ඒ පමණින්ම කරන්න ඕනද? ඒකට හේතුවක් තියෙනවා. ඔව්. ඒකට හොඳ හේතුවක් තියෙනවා. හොඳ උපදේශයක් තමයි කුසිකර්ම උපදේශක ලබා දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? ගුණාත්මක භාවින් යුත් කොම්පෝස්ට් ඉතා පහසුවෙන්, කාබනික පොහොර ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන් ගුණාත්මක වෙයි කියලා. ඒ මුළුතැන්ගේ අපද්‍රව්‍ය ගොවිපලේ අපද්‍රව්‍ය වගායිමේ අපද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ගුණාත්මක බයින් උසස් කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදියට ගුණාත්මක කොම්පෝස්ට් හැදීම නිසා අර යා යොදන රසායනික පොහොර 80ක් තම රසායනික පොහොරනේ. ඒ යොදන රසායනික පොහොරවල කාර්යක්ෂමතාවයක් වැඩි කරගන්න මෙතනදී හැකියාව ලැබෙනවා. ඊට පස්සේ බලන්න ඊ සාම්ප්‍රදායික ජලයේ එසවීමේ ක්‍රමයක් පහත රූප සටහනේ දැක්කේ බාන් දේවතේ මේ ජලයේ එසවීම. අපි දන්නවා මේ ජලය දැන් අපේ වගායිමට ඉහළින් ජල ප්‍රවේ තියෙනවා අපේ ජලයේ එසවීමක් කරන්න දෙයක් නැහැ. ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ ගුරුත්වය ඔස්සේ අපේ ජලයේ වගායිම කරා අරගෙන එන්න පුළුවන්. විශේෂයෙන් මේ අන්දාරල බදුල් ඒ වගේ ප්‍රදේශවල මේ ජල ප්‍රබෝ ඉහළින් ගමන් කරනවා ඒ පහළ ඉඩම් වලට ලේසියෙන්ම මේ ජලය ඒ ගුරුත්වාකර්ෂණ බලය ඔස්සේ ලබා ගන්න තියෙනවා. හැබැයි හැම ප්‍රදේශෙම එහෙම නැහැ. ගොඩක් වෙලාවට අපේ ජල ප්‍රවේ තියෙන්නේ අපේ වගා භූමිය වඩා පහළින්. එහෙමනම් එතනදී මේ ජලය එසවීමක් සිදු කරලා තමයි අපේ වගා භූමියට ලබා ගන්න සිදු වෙන්නේ. එහෙමනම් කොහොමද මේ වගා භූමියට මේ ජලය එසවීම සිදු කරන්නේ? හරි. එතකොට මේ ජලයේ එසවීම. එහෙමනම් අපිට ජලය ඔසවලා තමයි මේ වගාවීමට අරගන්න වෙන්නේ. එහෙනම් මේ ජලයේ එසවීම සඳහා යම් යම් උපක්‍රම යොදා ගන්න වෙනවා. එතකොට අපි දන්නවා අතීතයේ ඉඳලම මේ වගාවල් කරගෙන ආවා. එතකොට අතීතේ නම් ඔය ගැටලුව තිබුණා. එහෙමනම් මේ අතීතයේදී කොහොමද මේ ජලයේ එසවීම සිදු කරේ? අන්න ඒවට තමයි අපි සාම්ප්‍රදායික ක්‍රම කියලා කියන්නේ. එතකොට අතීතයේදී ජලයේ එසවීම සඳහා මේ කප්පි කියනවා භාවිතා කරා. කප්පි. ඒ වගේම යොත්ත කියන එක භාවිතා කරා. ඒකට අපි කියනවා පැද්දෙන ගොටුව කියලා. මේක නෝ තමයි පැද්දෙන ගොටුව කියලා කියන්නේ. ඒ වගේම ආඩියා නීද කියන එක භාවිතා කරා. ඊට පස්සේ මොනවාද? මේ දිය රෝදය කියන එක භාවිතා කරා. ඉතින් මේ වගේ සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරලා ජලය ඔසවා ගැනීමක් සිදු කළා. මේ සාම්ප්‍රදායික ක්‍රම. නවීන ක්‍රම විදියට ජල පොම්ප අපි භාවිතා කළා දැන් ජලය එසවීම සිදු කරනවා. එතකොට මෙතන මොකක්ද මේ මුතේ මේ ඇඳලා තියෙන්නේ? මේ මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? මෙතන මේ ඇඳලා මෙතන මේ ආධාරක දෙකක් තියෙනවා. මේ ආධාර මේ ඊපස්සේ මෙතන ඒ සඳහා තව ආධාරකයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කණු දෙකක් තියෙනවා. මේ කණු දෙකට ආධාරකයක් නම් වෙනව සම්බන්ධ කරලා තියෙනවා. ඊපස්සේ මෙතන මේ යොත්තක් වගේ එකක් තියෙනවා මේ විදිහට. ඊපස්සේ මේ මෙතන දැන් මේ තියෙන ජලය මේ පහළ මට්ටමේ ජලය මෙතන තියෙන්නේ. මේ යොත්ත පද්දගෙන ඇවිල්ලා මේ ජලය ටික අරගෙන ඉහළට බීසි කිරීමක් සිදු කරනවා. ඒතකොට මේ පැත්ත උසන් වැඩි මේ පහළ තියෙන ජලය ඉහළට ඔසවීම එසවීම සිදු කරන්න පුළුවන්. මේ මොකද්ද මේ භාවිතා කරලා තියෙන්නේ? යොත් එහෙම නැත්නම් පැද්දෙන ගොටුව කියන නමේ තමයි මෙතන ඕගොල්ලන්ගේ රූප සටහනේ දක්වලා තියෙන්නේ.
මෙතන දී ලොකු උසකර ජලය ඔසවන්න බෑ අඩු උසකර ජලය ඔසවීම සිදු කරන්න පුළුවන් මිනිස් ශ්‍රමය තමයි මෙතනදී භාවිතා වෙන්නේ ඒ නිසා පරිසර දූෂණයක් ඒ වගේ දෙයක් වෙන්නේ ලාභදායකයි හැබැයි විශාල වගාවීම් සඳහා යොදා ගන්න බෑ කාර්යක්ෂමතාවය අඩුයි නමුත් මේක අතීතයේදී සා සාර්ථක ලෙස යොදාගත් ක්‍රමවේදයක් මෙම ක්‍රමයේ ප්‍රධාන වාසිය සඳහන් කරන්න ඉතින් මේකදී අපිට ලේසියෙන්ම කරනවා මිනිස් ශ්‍රමය භාවිතා වෙනවා නම් පරිසර දූෂණය සිදු නොවේ මුදල් භාවිතය ඒක ලොකු මුදලක් වෙනවා. ඒවා වාසි විදියට ගන්න පුළුවන්. මෙම ක්‍රමයේ එක් ප්‍රධාන සීමාකාරී තත්ත්වයක් සඳහා සීමාකාරී තත්ත්වයක්. මේක මේ උස ඉතාමත් වැඩි. ජලයේ සවිය හැකි උස සීමාකාරී. ගොඩාක් උසර මේක උසන් පුළුවන්ද? නුවර රොලි වගේ නේද? කොහොම ඉතාම අඩු උසකට තමයි ජලය උසන්නේ. මේ උස තමයි ජලයේ උස සීමාකාරී වෙනවා. සාම්ප්‍රදායික ජලයේ සවිය වෙනත් ක්‍රම දෙකක් සඳහන් කරනවා. වෙනත් ක්‍රම ටිකක් අපි එතන ලිව මොනවාද? කප්පිය ආදියාලිද? දියරෝදිය ඒවයින් එකක් ඕගලන්න දෙකක් ඕගලන්න සඳහන් ගන්න පුළුවන්. ඉහත රූපයේ දක්වන ලද ක්‍රමයේ ජලාප වහන කටයුතු සඳහා යොදාගත හැකිද? මේ ජලය ගෙනියන්න මේ ක්‍රමයේ ජලය ගෙනියන සඳහා මේක යොදා ගන්න පුළුවන්ද? ඉහත රූපයේ දක්වන ලද ක්‍රමයේ ජලාප වහන කටයුතු සඳහා යොදාගත හැකිද? ඔව් මේක යොදා ගන්න පුළුවන්. මොකද දැන් මේකේ ජලය ප්‍රවාහණය කරනවා මේක මේ යොදා ගන්න පුළුවන්. මොකද අපි දැන් මේ පහළ ජලය තියෙනවා අපි මේ ජලය ඉහළට ලබා දෙනවා. ඒකෙන් ඉඳන් ඊට පස්සේ මේ ජලය ගලාගෙන යන විදිහට අපිට සලස්සන්න පුළුවන්. එහෙනම් මේක අපිට ඉතාම පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ ආනවා බලන්න උපවෘෂ්ටිය සබ්සර්ෆේස් ජලාපෝහන ක්‍රම දෙකක් සඳහන් කරන්න. අපි දන්නවා මතුපිට ජල සම්පාදනය වගේම පස යටින් උපවෘෂ්ටි ජල සම්පාදනයත් අපිට කරන්න පුළුවන්. එමනම් මේ පස යටින් ජල සම්පාදනයේදී අපි කොහොමද කරන්නේ? උපවෘෂ්ටිය ලෙස සවිවර සිදුරු සහිත නල සවි කිරීම කරන්න පුළුවන්. උපවෘෂ්ටිය ලෙස ගල් කාණු දැමීම සිදු කරන්න පුළුවන්. උපවෘෂ්ටිය ලෙස උළු කාණු වී කොට කාණු ඒ වගේ දේවල් දැමීම මගින් මේ ජල මේ උළු කාණු දුකන් මේ උළු කාණු වගේ දේවල් යෙදීම මගින් මේ ජලය ඇගෙන යාම කරන්න පුළුවන්. ජලපහන හදත මෙතනදී මේ ජල සම්පාදනයේට වගේ මේ ජල වහනයේදී උපවෘෂ්ටි ක්‍රම අපි යොදා ගන්න. ඊට පස්සේ තියෙනවා බලන්න ප්‍රශ්නයක්. මේ පළවෙනි ප්‍රශ්නේ නම් ඉවරයි ඊට පස්සේ එන්න ආපහු අපි දෙවෙනි ප්‍රශ්නේට. බලන්න පළවෙනි ප්‍රශ්නේ ඇත්තටම පහසුයි නේද? ගොඩක් අමාරු නෑ. බොහොම සරල ප්‍රශ්න ටිකක් තමයි අහලා තිබුණේ. දෙවෙනි ප්‍රශ්නේ බලන්න භෝග පර්යේෂණ ආයතන පිහිටි ස්ථානවල ලැයිස්තුවක් පහත දක්වා ඇත. ඒ ස්ථානයේ පිහිටා ඇති භෝග පර්යේෂණ ආයතනය නම් කරන්න. මේ භෝග පර්යේෂණ ආයතන කුසි පර්යේෂණ ආයතන පිහිටලා තියෙන තැන් ගැන අපෙන් නිතර අහනවා. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ට දැනුමක් තියෙන එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. මොකද විශේෂයෙන් මේක ඔය MCQ ප්‍රශ්නවලදී හැම අපිට නිතරම බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒක නිසා මේවා තියෙන අපි දැනුවත් භාවයක් තියෙන. ඒකට සාමාන්‍යයෙන් V තමයි අපිට දැන් ගොඩක් වැදගත් භෝගයක් V කියන්නේ. ඒතර V පර්යේෂණ ආයතන කොහෙද පිහිටලා තියෙන්නේ? B පරිසරණ ආයතන පිහිටලා තියෙනවා බතලේ කොට නේද BG කියලා කියන්නේ ඒ බතලේ කොට තියෙන V එතනින් හදන V ප්‍රවේග තමයි දිනු කළ V ප්‍රවේග තමයි BG කියලා අපිට තියෙන්නේ මේ නම් කරලා තියෙන්නේ අම්බලන්තොට AT මේ V ප්‍රවේග අම්බලන්තොට මේ V පරිසරණ ආයතන තියෙනවා තාමනා තියෙන පුරා ලබු දුව ගාල්ල පැත්තේ ලබු දුව LD ලබුදුව තියෙනවා තව කොහෙද තියෙන සමන්තුරේ තියෙනවා මේ විපර්යේෂණ ආයතනයක් පිටලා එහෙනම් විපර්යේෂණ ආයතන දෙනි ස්ථාන හතරක් තියෙන මොනවාද බතලෙගොඩ අම්බලන්තොට නෙවෙයි අම්බලන්තොට ලබුදුව සහ සමන්තුර ඊළඟට අපිට වැදගත් වෙන කතාව උද්‍යාන භෝග හෝටිකල්චරල් ක්‍රොප්ස් කියලා කියන්නේ උද්‍යාන භෝග කොහෙද තියෙන්නේ ගන්නරුව සහ හොරණ ඉතින් පළතුරු භෝගයේම තියෙන හොරණ උතල සමායට ගිහිල්ලත් ඇති ශේෂ්ඨ භෝග කියලා කියනවා ශේෂ්ඨ භෝග කියලා කියන්නේ එළවලු එළවලු භෝග වගේ දේවා. ඒතර මේ ශේෂ භෝග ගිහිල්ලා තියෙන කොහෙද? මහලුප්පල්ල. මන්දාරපුරේ මහලුප්පල්ල මහලා තියෙනවා නේද? මේ මහලුප්පල්ලම සහ අඟුණුකොළ පැලස දකුණු පළාතේ මේ ශේෂ භෝග සඳහා පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඊළඟට තේ. තේ කියන්නේ ඉතාම වැදගත් අපනයන භෝගයක්. තේ වලින් අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට උත්පාදනය කරනවා. නමුත් දැන් උනත් අර මේ කාබනික පොහොර ප්‍රශ්නේ නිසා තේවල අස්සන්න මේ දිනවල ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි ඒක කරගත්ත ලොකු අවාසියක්. ඉතින් තේ පර්යේෂණ ආයතන කොහෙද පිහිටලා තියෙන්නේ? තලව කැලේ. තේ කිව්ව ගාම පර්යේෂණ ආයතන අපිට මතක් වෙන්න ඕනේ කොහෙද? තලව කැලේ.
හැබැයි මතක තියාගන්න මහනුවරක් තියෙනවා රත්නපුරෙත් තියෙනවා රත්නපුරේ විශේෂයෙන්ම පහත රටතේ සඳහා ඒ පරිශන කරන පරිශන මධ්‍යස්ථානයේ තමයි රත්නපුර පිහිල්ල දිනවෙන්නේ ඒ කිව්ව ගමගලන මතක් වෙනවා කොහෙද කලව කෙරේ රබර් කිව්ව ගමන් කොහෙද මතක් වෙනවා රබර් කිව්ව ගමන් අගලවත් රබර් නම් අගලවත් නේද පොල් පොල් කිව්වහම ලුණුවිල උත්තලම දිස්ත්‍රික්කයේ ලුණුවිල තමයි පොල් පරිශන ආයතනය පිහිල්ල තියෙන්නේ කුරුඳු ඔන්නෝග සාමාන්‍ය විතර අහන එකක් මොකද ළමයින්ට එකපාරට මතක් වෙන්නේ නැහැ කුරුඳු කුරුඳු කොහෙද තියෙන්නේ ඒ කඹුරු පිටිය වලල් පිටිය කියන ස්ථානයේ තියෙන කඹුරු පිටිය කියලා තමයි අපි ගන්න ආසන්නම නගරයේ විදිහට මේ මාතර දිස්ත්‍රික්කයේ මාතර කඹුරු පිටිය ඒ කඹුරු පිටිය තමයි එතකොට මේ කුරුඳු පරිශන මධ්‍යස්ථානයේ පිහිල්ලා තියෙන්නේ අපනෑන බෝග සුළු අපනෑන බෝගේ ගාම්මීරිස් ඒ වගේ දේවල් තව තව ඒවා තියෙනවානේ එතකොට මේවා පිහිල්ලා තියෙනවා මාතරේ මේ සුළු අපනෑන බෝගේ ඒ පරිශන ආයතනයේ මාතලේ පිහිල්ලා තියෙන උක් පරිශන ආයතන උක් ගැන අපි ගොඩක් කතා කරලා තියෙනවා උක් මොකටද ලබා ගන්න උක් ලබා ගන්න අපි සීල් නිස්පාදනයේ සඳහා එතකොට උක් කර්මාන්ත ශාලා පිහිල්ලා තියෙනවා කොහෙද සෙවණගල තැල්වත්ත සහ හන්තලේ විශාල උක් කර්මාන්ත ශාලා පිහිල්ලා තියෙනවා නමුත් උක් ඒ ලංකාවේ සීනි අවශ්‍යතාවය ඉතාම සුළු කොටසක් ඒ සියර 10ක 20ක ප්‍රමාණ අතර භාගයේ ප්‍රමාණයක් තමයි අද වෙනකොටත් අපිට අපේ රට තුල නිස්පාදනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද උපවගාව කියන එක හොවා ලාභදායක වතාවක් නෙවෙයි. ගොඩක් දෙනෙක් මේ උපවගාව සඳහා යොමු වෙලා නැහැ. ඒත් අපේ දුක් කර්මාන්සලන අවුරුද්දේ ගොඩක් කාලයක් නිකන් තියෙන්නේ. අමුද්‍රව්‍ය නැහැ. ඉතින් අපේ පකිස්තාන ඉන්දියාව මේ වගේ රටවලින් තමයි මේ සීනි වැඩි ප්‍රමාණයක් අරගෙන එන්නේ. ඉතින් අපි සීනි වලින් ස්වයං පෝෂිත නැහැ. ඉතින් ওই විදිහට තමයි මේ පරිශන ආයතන ටික පිහිටලා තියෙන්නේ නම් මේ පරිශන ආයතන තියෙන තැන් ගැන ඔයගොල්ලන්ට හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද ලේසියෙන්ම ඔයගොල්ලන්ට එක ලකුණක් ලබා ගන්න මෙතනදී අවස්ථාව උදා වෙන්න පුළුවන් MCQ එකකට වගේ ඇහුවොත්. මෙතන මොකක්ද අහලා තියෙන්නේ? අගලවත්ත අගලවත්ත කිව්ව ගමම රබර් ආයතන අහන්න දෙයක් නැහැ. තලව කැලේ කිව්වහම තේ. ආයිද අපි කතා කරන්නේ උඩවලව කිව්වහම නාද උ. දුනුිර කිව්වහම පොල්. ඉතාමත් පාසෙන් මේ ලකුණු කිහිපය ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් බොහොම කෙටි කාලයක් ඇතුළත. ඊට පස්සේ බලන්න B කොටස භූමිය සැකසීමේ ප්‍රධාන අරමුණු වනුයේ භෝග වගාර උචිත පාංශු පරිසරයක් ඇතේ. විම් සැකසීමේ ප්‍රධාන අරමුණු මොකද්ද? ඒ භෝග පරෝහණයට සහ ඉන්පසු භෝගයේ මනා වර්ධනයේ සුදුසු පැපුරුම් බිමක් ලබා ගැනීම. මේ භෝගයට අවශ්‍ය සාධක ප්‍රශස්ත අයුරින් ලබා දීම තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මඩ වී වගාවක පාදක වී සැකසීමේ ප්‍රධාන පරමාර්ථ දෙකක් සඳහන් කරනවා. අපි දන්නවා වී වගාව මඩ වී වගාව සහ ගොඩ වී වගාව කියලා දෙක ආකාර දෙකකට ගෙන්නවා. මේ මඩ වී වගාව තමයි බහුල වශයෙන් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ. මේ මඩ වී වගාව මඩ ආකාරයට මඩ වී වගාවක් ආකාරයට කළාම තමයි මේකෙන් අපිට ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ මඩ වී වගාවක දැන් කුඹුරු වීම සැකසන මොනවාද ප්‍රධාන අරමුණු? වල් මර්ධනය කිරීම. මේ වල් ටික සියල්ල පසට යට වෙලා ජලයට යට වෙලා මර්ධනය වෙලා යනවා. කාබනික ද්‍රව්‍ය පසට යට කිරීම. මේ වල් පැලෑටි වෙන්න පුළුවන් නැත්නම් වෙනත් දාන කාබනික ද්‍රව්‍යයක් වෙනුම් නම් පසට යට කර ගැනීම නේද? මේ පාංශ ව්‍යුහයේ විදිහ තමයි ජලයේ වැස්සීම වැළැක්වීම. ඒකට අර තද ස්තරයේ අපි කරමැට්ට කියලා කියන්නේ ඒක අපි ඇති කරගන්නවා. එමගින් තමයි මේ ජලයේ රඳේ සිටින්. ඉතින් මේ වගේ සාමාන්‍ය විංශක සීමේ තියෙන අරමුණක් මෙතනදී අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බලන්න යොදා ගන්නා බලශක්ති ප්‍රබෝය යොදා පදනම් කරගෙන භූමි සැකසුම් සඳහා උපයෝගී කරගන්නා මෙවලම් කාණ්ඩ දෙක සඳහන් කරන්න. එතකොට මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් මේ භූමි සැකසීමේ උපකරණ සඳහා බලශක්තිය ශක්තිය ලබා ගැනීමේදී ගැන කතා කරනවා. මෙතෙන්දී අපිට මිනිස් ශ්‍රමය භාවිතා කරන්න පුළුවන්. එතකොට අතීතයේදී භාවිතා කරේ මිනිස් ශ්‍රමය සහ සත්ත්ව ශ්‍රමය සාම්ප්‍රදායික වගාවෙදී. නමුත් දැන් මොකද්ද භාවිතා කරන්නේ? යාන්ත්‍රික බලය. දැන් ට්‍රැක්ටර් භාවිතා කරලා තමයි මේ කටයුතු බොහෝ දුරට සිදු කරන්නේ. එහෙමනම් මෙතනදී අපිට දැන් මේ කොටස් දෙකකට බෙදන්න ගියාම දැන් මිනිස් ශ්‍රමය, සත්ත්ව ශ්‍රමය, යාන්ත්‍ර. එතකොට මේ මිනිස් ශ්‍රමය, සත්ත්ව ශ්‍රමය කියන්නේ මොකක්ද? දෙකම ජීව බලයනේ. ජීවීන් විසින් තමයි බලය ලබා දෙන්නේ. එහෙමනම් ජීව බලයෙන් ක්‍රියා කරන උපකරණ කියලා අපිට ඒ කොටසකට බෙදන්න පුළුවන්. ඉන්ධන ශක්තියෙන් ක්‍රියා කරන යාන්ත්‍රික බලයෙන් ක්‍රියා කරන උපකරණ කියලා තව කොටසකට බෙදන්න පුළුවන්. එහෙමනම් අපිට මේ කොටස් තුනම ලියන්න යන්න එපා. බලන්න ප්‍රතිතුරට ගැළපෙන විදිහට ප්‍රශ්නයට ගැළපෙන විදිහට පිළිතුරු හදා ගන්නත් අපිට පුළුවන්කම තියෙන්න ඕන. හරි. ස්වභාවික වර්ධක ප්‍රචාරණය සඳහා යදා ගන්න විවිධ කොටස් සහිත ශාක පහත රූපයෙන් දැක්වේ. මේ වර්ධක ප්‍රචාරණය කියලා මේ ශාකයේ වෙන කොටස් වලින් නව ශාක ඇතිවීම. මෙතන ස්වභාවිකව මේක සිදුවන ක්‍රියාවලියක්.
කෘතිම වර්ධක ප්‍රචාරණය කියලා ගන්නවා ස්වභාවිකව වෙන එක අපිට මාදි. මොකද මේ සාකල මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම හැදලා තියෙන්නේ යාගේ වර්ගය පවත්වා ගන්න. මොකද අපි කරන්නේ මොකද? මහා පරිමාණයෙන් වගාවල් ඇති කරලා අස්සන්නක් ලබා ගන්න. එතනදී අපිට මේ ස්වභාවික වර්ධක ප්‍රචාරණයේ ප්‍රමාණවත් නොවන නිසා අපි කෘතිම වර්ධක ප්‍රචාර ක්‍රම වලට ගිහිල්ලා තියෙනවා. මෙතන අහන්නේ හැබැයි ස්වභාවික වර්ධක ප්‍රචාර ක්‍රම ගැන. PQR වර්ධක ප්‍රචාරණය සඳහා උපයෝගී කරගන්නා සාක ව්‍යුහ නම් කරන්න. P වල මොනවාද තියෙන්නේ? මේ මොටියන් තමයි මෙතන දේපතේ ඒ කියන්නේ P වල Q වල කෝමය. ඒ ගහලා හබරලා වගේ නේ කෝමය. ඔබලා ගහ හඳුන ගන්න පුළුවන් එතනදී මේ ලේසියෙන්ම R වල දාව. බොටුකල වගේ නේ. ඒ දාවක මගින් තමයි ස්වභාවික වර්ධක ප්‍රචාරණය සිදුවෙන්නේ. එතකොට එකම අවසාකයේ වර්ධක ප්‍රචාරණය සඳහා ලබා ගන්න ඊළඟ පරම්පරාව හඳුන්වන නම තමයි ඒ ක්ලෝනය ක්ලෝන් කරනවා කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි සතුන් සාක තමයි මේ ක්ලෝන් කිරීම වල භාජනය කරන්නේ මිනිසුන් එහෙම ඒක මේ අපි කරන්නේ නැහැ නේද? ඒක මේ සදාචාර සම්පන්න නැති නිසා. මේ සාක වල මේ ක්ලෝන් කිරීම කියන එක යොදා ගන්නවා. තුන බලන්න වෛරස් ආසාදිත මෞසාකයකින් වෛරස් සහිත පැල් ලබා ගැනීම සඳහා යොදා ගන්නා වර්ධක ප්‍රචාර ක්‍රමේ නම් කරන්නේ මෙතනදී අපි මේකට කියන්නේ සුත්‍ර ප්‍රචාරණය කියලා. මෙතනදී අග්‍රස්තංකුරේ විභාජක පටක තමයි භාවිතා ගන්න. මොකද අග්‍රස්තංකුරේ විභාජක පටක කියන්නේ අලුත් මේවා. අලුතෙන්ම සැදෙන පටක. ඒතකොට ඒවා තවමත් වෛරස් ආසාදනයකට ලක් වෙලා නැහැ. ඒවට මේ වෛරස් ආසාදනය ඇවිල්ලා නැහැ. ඒ වයින් අපිට වෛරස් රෝගයෙන් තොර නිරෝගී පැල ලබා ගන්න පුළුවන්. පටක රෝපණයේදී යොදා ගන්නා පහත වදන් අර්ථ දක්වන්න. මොකද මුලින්ම අහලා තියෙන්නේ එක්ස්ප්ලාන්ට්ස් එක්ස්ප්ලාන්ට්ස් කියලා කියන්නේ මොකද්ද? පටක රෝපණයට යොදා ගන්නා මෞසාකයෙන් වෙන් කරගත් පටක කොටස. ඒ පටක රෝපණයට යොදා ගන්නා මෞසාකයෙන් වෙන් කරගත් පටක කොටස තමයි අපි එක්ස්ප්ලාන්ට්ස් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා සබ් කල්චරින්. මොකද්ද සබ් කල්චරින් කියලා කියන්නේ? මුල් රෝපණයෙන් වෙන් කරගත් අංකුර ඊට සමාන සංගීතයක් ඇති නව මාධ්‍ය සහිත බඳුනක රෝපණය. මේ බඳුන් වල මේක එකින් එක රෝපණය කරගෙන යනවා. ඒක තමයි මේ සබ් කල්චරින් කියලා කියන්නේ. ඇක්ලමයිසේෂන්. ඇක්ලමයිසේෂන් කියලා කියන්නේ මොකද්ද? පටක රෝපණයෙන් ගත් පැල බාහිර පරිසරයට පුහුණු කිරීම. අන්න මේක හරි වැදගත් වේගුතේ. මේ පටක රෝපණයෙන් ගත්තාම මේ පැල හරි කුඩයි. ඒ වගේම දුර්වලයි. සමහරවිට කෙසෙල් පැල එහෙම අපිට ගත්තාම පටක රෝපණයෙන් හිතෙන්නේ නැහැ මේ පැලේ නම් වර්ධනය වෙලා විශාල සාකයක් වෙලා හැදේ. මේක නම් දැම්ම නිකන් මැරලයි කියලා තමයි හිතෙන්නේ. ඉතියේ දුර්වල පැල ඒ බාහිර පරිසරයට ගැලපෙන විදිහට දැඩි කිරීමක් අපිට පුහුණු කිරීමක් සිදු කරන්න වෙනවා. ඒ ක්‍රියාවලිය ගැන තමයි මෙතන කතා කරලා තියෙන්නේ. ඉතින් එතනදිත් අපිට සාක ප්‍රචාරක ව්‍යුහ වගේ දේවල් උනා භාවිතා කරන්න පුළුවන්. එතනදිත් අපි මේ කියන මේ සාක ප්‍රචාරක ව්‍යුහවල භාවිතයක් විදිහට මේ පටක රෝපිතෙන් ලැබෙන පැල පරිසරයට පුහුණු කිරීම දැඩි කිරීම සඳහා මේ සාක ප්‍රචාරක ව්‍යුහ භාවිතා කරනවා කියන එක ගැන කතා කරනවා. අපි ඊළඟ කොටස බලමු. ඒ කතා කරේ තාම C කොටස අපි කතා කරගෙන යන්නේ නේද? ඊළඟට බලමු මේ D කොටස. පැලෑටි ජාන සම්පත් සංරක්ෂණයේ කුසිකර්මයට වැදගත් මේ පැලෑටිල විද ජාන තියෙනවා. මේ ජානවල විද හොඳ ලක්ෂණ තියෙනවා. මේ ජානවල තියෙන දේවල් මේ ජාන නැතිලා ගියොත් මේව නැවත ආව කවදාවත් අපිට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පරිසරයෙන් පුරන්ලා ගියොත් මේ ජානවල තියෙන විශේෂ ලක්ෂණ හොඳ ලක්ෂණ වාසිදායක ලක්ෂණ අපිට නැති වෙලා යනවා. පැලෑටි ජාන සම්පත් සංරක්ෂණයේ ප්‍රධාන වාසියක් සඳහන් කරන්න. එතකොට මොනවාද මේ වාසි? එතකොට මේ වඳ වියාමේ තර්ජන මුහුණදී ඇති ආවේනික ප්‍රවේනික වඳ වියාමේ තර්ජනයේ ලක් වෙලා තියෙන ප්‍රවේනික ප්‍රවේනික වටිනාකමක් සහිත සාක මේ වගේ මේවායි ජාන සම්පත් අනාගතයට භාවිතා කළ හැකි පරිදි ආරක්ෂා කර ගැනීම සඳහා මේ මොකක්ද අපි භාවිතා කරන්න පුළුවන් පැලෑටි ජාන සම්පත් සංරක්ෂණයේ භාවිතා කරන්න ප්‍රවේණික වටිනාකමක් තියෙන ජාන ඒවා නැති වී යන්නේ නැතුව අනාගත පරම්පරාවලට භාවිතා කරන්න පුළුවන් අවදානි භාවිතා කරන්න පුළුවන් විදිහට සංරක්ෂණය කරලා තියාගන්න මේ ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන්. ඊළඟ අහනවා ස්ථානීය සංරක්ෂණය සහ පරිපාලන සංරක්ෂණය අතර ප්‍රධාන වෙනස්කමක් සඳහන් කරන්න. ස්ථානීය සංරක්ෂණය එයාගේ ස්වභාවික පරිසරය තුළම එයාව සංරක්ෂණය කර ගැනීම තමයි මේ ස්ථානීය සංරක්ෂණය කියලා කියන්නේ. විශේෂයෙන්ම සාක වගේ දේවල් අපි ස්ථානීය සංරක්ෂණය තමයි කරන්නේ. වටිනා සාකයක් තිබුණොත් අපි මොකද කරන්නේ? ඒක අරන් යන්න පුළුවන් ගලවගෙන කොහෙවත් බෑනේ නැත්නම්. එහෙනම් ඒක මේ ස්ථානීයම සංරක්ෂණය කරන්න. ඒතකොට රක්ෂිත.
වටිනා සාග තියෙන ප්‍රදේශවල රක්ෂිත බවට පත් කළා මේ වටිනා සාග එම ස්වභාවික පරිසරය තුළම සංරක්ෂණය කරගන්නවා මේක තමයි මොකක්ද කියන්නේ ස්ථානීය සංරක්ෂණය එම ස්ථාන දැන් මේ මෑත කාලේ අර ගැටුවක් ආවා මේ වේලාරුණ ප්‍රදේශවල ගහක් ගැන ඒක අර හයිවේ එක යනවා ඒ ගහ කැපෙනවා කියලා එතකොට ඒ ගහ ආරක්ෂා කරගන්න ඉතින් ඒ ගහ ඒක ගහයි තියෙන්නේ කිව්ව පස්සේ කට්ටි ගොනේ නැහැ තව ගස් තියෙනවා කිව්ව කොහොම හරි මේ ගහ දැන් වටිනා සාකයක් එහෙනම් මේක දැන් ආරක්ෂා කරගන්න ඕනේ ඊට පස්සේ මොකද කළේ මේක කට්ටියාව ගලවගෙන යන්නේ ඉතින් පිටරටවල එහෙම ක්‍රම තියෙනවා රූට් බෝලින් ක්‍රම ඒ වගේම විශාල යන්ද සූත්‍ර තියෙනවා මේ ගස් සම්පූර්ණ විශාල ගස් උනා පොල් ගස් උනා කියන්නේ විශාල ගස් උනාත් මේ ගලවගෙන ගිහින් වෙන තැනක් හිටවන්න පුළුවන් යන්ද සූත්‍ර රටවල තියෙනවා අපේ රටේ මම තාම එහෙම දැකලා නැහැ මොකද එහෙම ක්‍රම වේද තියෙනවා කරන්න පුළුවන් නම අපේ රටේ දැකලා තියෙන විශාල පොල් ගස් දොඹ දෙන්න මම දැකලා තියෙනවා එතකොට නමුත් කාලයක් තිබුණේ නැහැ මැරලා ගියා නමුත් එහෙම දැකලා තියෙනවා ඉතින් ඒ වගේ කරන්න පුළුවන් නමුත් මේකත් එහෙම කරන්න ලැහැස් උනා නමුත් ඒකට කට්ටියට දුන්නද ඒකට කට්ටියට දුන්නේ නැහැ මේක මෙතනින් අරගෙන ගියොත් මේ සාකේ විනාශ කරනවා මේක මෙතන සංරක්ෂණය කරන්න ඕනේ කියලා මොකද උනේ ඒකට අර ආගමික නායකයව පවා නේද මෙදිහත් වෙලා මේ ගහ ආරක්ෂා කරගන්න ලොකු ප්‍රයාමාර්ගයක් ගන්න අවසානයේදී සංරක්ෂණය උනා කරන්න උනා කියලා කියනවා ඉතින් මොකද්ද කරේ ස්ථානීය සංරක්ෂණය තමයි කරේ මොකද ඒක එතනින් අරගෙන ගියොත් විනාශ නැහැ බෑ වටිනා සතෙක් හිටියොත් ඔය කොටියෙක් වගේ විසා වටිනා සතෙක් දිවියෙක් වගේ හිටියොත් දිවිය දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ වට පිටාන ගඩයක් කාරව බලාගෙන ඉන්න උන්ට වෙලි තියලා මරලා දාන්න ඉතින් ඔතන තියාගෙන සංරක්ෂණය කරනවා කියන්නේ හරි අමාරුයි ඒ වුණත් විශේෂ ආරක්ෂිත ආරක්ෂක ගොඩාක් දාන්න කොයිලාර අරුන් වෙලි තියලා දානවා ඉතින් මේක කරන්න නම් එහෙනම් උන්තික වෙන ආරක්ෂිත ගොඩාක් ආරක්ෂාව තියෙන වනෝද්‍යාන අරන් ගන්න පුළුවන් අන්න පරිබාහිර සංරක්ෂණ. ඉතින් ඔය සත්ව අතරගෙන ඉන්නේ කියලා තේරුමක් නැහැ. එහෙමත් අපිට ඔන්න සංරක්ෂණය කරන්න පුළුවන් එකෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒතන ඒගොල්ලන්ගේ ස්වභාවික පරිසරය නැති වෙලා යනවා. ඉතින් සතුන් ගොඩක් කරන්නේ පරිබාහිර සංරක්ෂණයට යොමු කරන්න පුළුවන්. මොකක්ද දැන් මෙතන අහන්නේ? වෙනස්කම්. දැන් ඉන්නම් හිතන්නේ වෙනස්කම් ගැන කතා කරලා නේද? ස්ථානීය සංරක්ෂණයෙන් සාකිය තිබූ ස්ථානයේ මෙයාගේ ස්වභාවික පරිසරය තුදීම සංරක්ෂණය කරනවා. පරිබාහිර සංරක්ෂිත කරන්නේ සාකේ තිබූ ස්ථානයෙන් පිටදී. දැන් සාක තිබූ ස්ථානයෙන් පිටදී පරිබාහිර සංරක්ෂණය කරන ස්ථානවලට උදාහරණ විදිහට විශේෂයෙන්ම උද්භිද උද්‍යාන එහෙම සඳහන් කරන්න පුළුවන්. දැන් ගම්පා උද්භිද උද්‍යානය තුළ ඒ අර මේ විවිධ අර පොල් විශේෂයෙන්ම නේද? බිම් පොල් එහෙම විශේෂයෙන්ම අර එක එක වර්ගයේ විවිධ ගස් තියෙනවා. මොකද පොඩි බෝ ප්‍රමාණයක් නම් ලංකාවේ විවිධ ස්ථානවල වටිනා ගස් තියෙනවා. පේරාදෙනි උද්භිද උද්‍යාන ලොකු ප්‍රදේශයක් නෙවෙයි එතන. ඒ වගේ වටිනා ගස් තියෙනවා හග්ගල උද්භිද උද්‍යානයේ මල් වර්ග. ඒතර මිනිසුන්ට බලන්න දෙන ප්‍රදේශය ඉතා සීමිතයි. නමුත් සක්සිතේ අතිවිශාලයි. ඉතින් එතනත් ඒ වගේ ඉතින් ගෙනල්ලා ගොඩක් සාක සංරක්ෂණය කරලා දෙන පරිබාහිර සංරක්ෂණ උදාහරණ දැන් තවත් ඔය රන්න ඒ වගේ දැන් වුණත් මේ උද්භිද උද්‍යාන පිහිටලා තියෙනවා. තුන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්ථානීය සංරක්ෂණ ස්ථාන දෙකම ස්වභාවික පරිසරය තුළ රක්ෂිත. රක්ෂිත අපිට කියන බලමනාද සිංහරාජය රිටිගල අධි ආරක්ෂිත කලාප සහ රක්ෂිත තමයි මේ ස්ථානීය සංරක්ෂණයේ උදාහරණ විදියට අපිට දෙන්න පුළුවන්. ඊ කොටස බලන්න නාගරික කුසිකර්මාන්තයේදී නිර්පාංශවගා බහුලව දාගෙන නිර්පාංශවගා නිර්පාංශවගා කියන්නේ මේ මොකද්ද මේ පස් රහිත වගාව. මොකද මේ පස දැන් සීමාකාරී සාධකයක් වෙලා තියෙන අපිට පාංශ හායනය ගැන කතා කරානේ. ඒ වගේම තමයි වැඩි වෙන ජනගහනය නිසා වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය එන්න වේගයෙන් අඩු වෙමින් පවතින පස සීමාකාරී සාධකයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් පස නැතුව වගා කිරීම ප්‍රමෝල්ට අපිට යොමු වෙන්න සිදු වෙලා තියෙනවා. එහෙමනම් එතනදි මේ පස් රහිත ජලීය මාධ්‍යක වෙනත් ඝන මාධ්‍යය තුළ වගා කිරීම තමයි නිර්පාංශ වගාව කියලා අපි හඳුන්වන්නේ. මොකක්ද අහලා තියෙන්නේ? නිර්පාංශ වගාවෙන් කොහොමද පස් රහිත වගාව පස භාවිතයේ නොගෙන වෙනත් මාධ්‍ය භාවිතා කරමින් වගා කිරීම තමයි නිර්පාංශ වගාව කියලා කියන්නේ. නාගරික ගේතුවකා සඳහා සසු නිර්පාංශ වගා ක්‍රම දෙක ජල රෝපිත වගාව හයිඩ්‍රොපොනික්ස් කියලා අපි කියන්නේ. ජල රෝපිත වගාව ජලගත වගාව මේක භාවිතා කරන්න පුළුවන් වගා මලු වගා කුළුණු මෙන්න මේ වගේ දේවල් ඉතාම දේශයෙන් මේ නාගරික ප්‍රදේශයක් තුළ අපිට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. F කොටස බලන්න මනිකේ F දක්වා කොටස් තියෙනවා නේද? ලොකු ලුණු වගාවේ පසවස්සනු හානියට හේතු වන අභ්‍යන්තර සහ බාහිර සාධකයේ බැගින් අභ්‍යන්තර සාධකයේ මොකක්ද මේ ලොකු ලුණු වගාවේ? එතමන ප්‍රතිශතය. බල්බල අන්තර්ගත එතමන ප්‍රතිශතය වැඩිවීම පසවස්සනු හානියට හේතු වෙන බාහිර සාධකයේ පරිසර ආර්ද්‍රතාවය වැඩි වීම පරිසරයේදී ජල වාෂ්පමානය වැඩි වීම පරිසර උෂ්ණත්වය වැඩි වීම
එවගේ දේවල් තව පරිසරයේ සුද්ධ ජීවීන් වලදී. එතකොට මේ අස්සන වලට හානි කළා පස්ව ඇස්සුණු හානිය. එමන අපි දැන් මේ බහුවන් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25 සාකච්ඡා කරලා ඉතාමත්ම දීර්ඝ වශයෙන් විස්තරත් එක්ක කතා කරා. නේද මේ මෙතනදී මේ දොසි ආර්ථික විද්‍යා ප්‍රශ්න දෙකත් ඉතාමත්ම හොඳින් සාකච්ඡා කළා. එතකොට අපි අවසානයේ ව්‍යුහගත ප්‍රශ්න දෙකකුත් සාකච්ඡා කරලා දැන් අපි මේක අවසන් කරන්න තමයි සූදානමින් ඉන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟට ඊළඟ කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද එහෙමනම් අද දවසේ අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. ආයුබෝවන්.